ජනපේරත්තික කරන දේශනය ඒවාම අපිට තේරෙන්න හඳුරු ඇබැයි මොකක්කර ගැබුරු දෙයක් කියනවාය කියර තේරණ හැම වටහරන් බෑ වුණට විස්සටිකක් කියන්න කොහොමද කොහොමද මේ ලෞකිකීතේ විස්සටික කොහොමද මොකක් ඇයි මේ කරන්න ගත් මේක කිසිම හරයක් නෑ කියලා තේරෙනවද කිසිම මේ පිනෝල පිනෝල පිනවෙන්නේ ඔක තමයි කාටත් තියෙන ප්‍රශ්නේ ඕක තමයි අපිටත් තියෙන්නේ ඒකනේ අපිත් ඕකේ මොකටද ගිහින් ඉවරලා ඇවිදලා කරන්න ඕනේ ඔක්කොම කරලා පිනවෙන්නේ ඒකටදී අර ඌනතාවයක් විතරම ශරීරයේ තියෙන රාගදේශ මොන ස්වභාවයක ඒක වායේකේ මිදෙන්න ඌමනාවක් තියෙනවා ඉතින් මේ මගේ පුතා ඒක තමයි ඉස්සෙල්ලම ඉතින් ඉන්නේ අපිටනේ ඒ ලෞකික ලෝකේ පීති කරනවා ඉතින් කල්ල දෙයක් නැහැ කියන තේරුම කරද්ද මම කියල කෙනෙක් නැද්දැත්ට මහතුර ම කියල කෙනෙ නැද්ද මේ මම ඉන්න මම ඉන්න වඩේ මේ තිී ඒකට මු මේ මොකද මේ තිී අල්ල නෝට දැනවාන එතෝටේ මොකක්දේ ප්‍රාශය කර ඒක තම බිඳගන්න බැරි මේ ගඩී බවන සරීරයක් මේ තියෙන මොකට දේවුණ මේ මම නැත්තා දැතන මම ඉන්නය කිවත් අන්තයක් වෙන මම නැහැකිවත් අන්තයක් වෙන ඔගුලන්ට මොකක් දැනිච්ච දේවල් ටිකම්මට කියන්න බාන්ට මේ ජීවිතත්ක හරි දේවල් ටික මේක වන්න එතකට උත්සා කරා කියන්නේ ජීවිත අවබෝධයක්ත්ක ගිලන්නේ වගේ ටිකක් කියාගෙන යන්න මෙමදන්න වද අපි බඩත් හැවවා YouTubeුතුල තිීවර සෑන බලාාවත ඒවත් හැව්වා ඉති මේ දැම් මේ ඒවාට ද අපිට ද ප්‍රායෝගක අපිට ජීවිතය තේරවා මේ මේක කිසිම මේ එක දෙයක් වැටහෙන මේ ලෝකයේ මේ අපේ මේ පාලනයක් නැහැ අපිට වුණු ඉදී අපේ වසගේ නෑ ඉස්ටන්න කැමැත්තක් ඉෂ්ට කරන්න තාවකාලික කැමැත්තක් ඉෂ්ට කරල ඉක්වටේ කැමැත්ත ඇදර ගන්න ඇදල අරගෙන ආපවර නොකැමැත්ත කර යන ඉට පස තාවකාලික කැමැත්ත කියක දැම් පවතින්නෙත් නෑන ඒට පස එකත අපිට දැනන්නේ ආදීන ඕක එක දිගටම මුළු ජීවිතය පුරාම කැරකෙන ගනිදීන බ්‍රමණයරුව නිතර පොඩි කැමැත්තත් දෙෙන ඒක ගෙනෙන ආයි ආයෙන් නොකැමැත්ත දෙෙන ආයි කැමැත්තෙන ආය නොකමැත්තරන ඔයිදේ නි කණ්ඩව යන අනි කැමති දේවල් පිල්බාද පොඩ්ඩක් අපි කතා කරෝද කැමති දේවල් පිල්බඳ කැමති දේවල් කිරී දේවල් කැමැත්තට පව කැමති වෙන වෙලාවල් තිීරබ මෝතයි ඒක එක පාටමයි අකමැත්ත කර යන ගුඩක් දේවලදින් කැමැත්තට වෙනවා කැමැත්තර උනාට කැමතිසේ පවත්තන්න ඒට තියන දිගට තියන්න ඒගොල මේ කාලය තුළ වෙනකොට මේ ඔබ්ජොබ්යක් කරලා ගෙවල් හත වාහනගේ ඒ ඔක්කොම කරන්නේ මොකක්කර අඩුවත් දැයිනනට හිස් භාවය දෙන ඔබ ජීක දැනන්න ගත්තර පත්සම මිනිස් සහයන් මේනිවට කියන මොකක්ද කිය මේ මොකක්ද මෙතනින් එහා දෙයන්න ඇත්ත බේර දැම් මේක ද දුකට සාපේක්ෂ වනිවර දකිනක වැරදිීනය මනුස්සද අපිට දැම් මටහික ද අපි දුපක දුකකට සාපේක්ෂ වන නිවර දකින්න එපට විචර දෑමමතරන අපි දැන් දුක්විදිනවා දුක්කිදල මි මැරෙනවා පයසට යනවා නොක්න දෙවල්ලො ලැවිල්ලේ දුකට සාපේක්ෂෝක ඒ දුක නැතික නිවන කියල ගන්නවන්න
එතකොට එතන හේම ගත්තොත් ඒක එතකොට හේම හරිදේක දුක දුක කියන්නේ දැන් මොකක් කරද දැන් වටිනවයි කියලා දෙයකට සාපේක්ෂව නොකන වටිනායි ගන්න ඕ සාපේක්ෂව ඔය හැමතිස්සෙම අපි සාපේක්ෂව අන්ත දෙයකට වැටෙනවනේ ඔව් අන්නේ අන්ත දෙකෙන් මිදීම තමයි නේද ඒ අන්ත දෙකෙන් ඒ කියන්නේ නිර්පේක්ෂත්වය තුලින් ලෝකේ දකින්න ඒ කොහොමද කරන්නේ කියන්නේ ඔය දී ස්වභාවය අන්ත දෙක පිළිබඳ ලෝභට වැටෙන ඒ වයින් එකක් කියනවාට ඒක මම විස්තර කරන්න මොකද හඳුර ඔය අන්ත දෙකක් ගැන අපි කතා කරනවා නේද දී ස්වභාවයක් ගැන එයින් ඔබට වැටෙන එකක් මට කියන්නක ඒක අන්ත දෙක අපිට අන්තයක් කියන්නේ ඉතින් නැත ඇතනක අන්ත දෙකනේ ඔය තියෙන්නේ ඔය ඇතනත අන්ත දෙකේදී අන්තිමටම අපේ මමත්වයට වැටලා තියෙනවා ඇතනත කියලා ගත්ත එක ඇත කියලා ගත්තොත් එතන මම කියන එක හැදෙනවා ඇත කියලා ගත්තොත් අර මම මට ප්‍රතිවිරුද්ධ වෙන නිසා දේශයක් ඇති වෙනවා. ඇත කියලා ගත්තොත් මම කියලා රාගයක් හදනවා. ඇත කියලා ගත්තොත් මම කියලා අර එකෙන් ඒක මගෙන් යනවායි කියලා දේශයක් ඇති වෙනවා. එතකොට මම මේ ඒතකොට මේ මට දැනගන්න ඕනේ එකම තේ දා මේ මේ ලෝකයේ මේ 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 ලෝක සත්‍යයට මිදෙන්න මේ කොහොමද මේ 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 ස්වභාවය මිදෙන්නේ කියන්නේ? මෙහා බලවද දැන් මෙතන පුද්ගලයේ මම කියන එක අර ඇත්ත නැත කියන අන්ත දෙකත් එක්ක හිර වෙලා නේ තියන්නේ ඔබේ නෑ කිව්වදින් ඒත් මම නේ ඇත කිව්වදින් ඒත් මම නේ දැන් මම කියන එක අපි හොයලා බලවද මම ඉන්නේ කොහෙද කියලා ඒ සත්‍ය පුද්ගල සංකල්පය තියෙන කොහෙද කියලා ඒක අහුන් නැද්ද දේශනාවල කියනවා ඒවා තියෙන අහුන එතකොට මම කියන්නේ මේ හිතේ ගොඩනගන එකක් නේ අම්මෝ. ඔව් සිතුවිල්ල අතර ගොඩනගන එක. ඔව් මම. සිතුවිල්ල අතර ගොඩනගන එක. එතකොට සිතුවිල්ල ගොඩනගන්නේ කොමක් නිසාද? පෙර කරපු කර්ම ශක්තියනේ හිතන්නේ. නෑ 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 සිතුවිල්ලකට ඒ සිතුවිල්ලක් හැදෙන්නේ හේතුව. මොකක් හරි අරමුණක් එන්න බෑ හිතක් ගොඩනගන්න. ඔව් එතකොට අරමුණක් කියනකොට මොකක් හරි මේ අරමුණක් කියනකොට හිත ගොඩනගන්න. ඉබේ ගොඩනගන්නේ නෑ නේද? ඒ අරමුණක් ගැන අපි කතා කරවලද? දැන් මට හිතුණ ගාම දැන් කෑමක් මවපු ගාම මට ඒකට අනු හිතක් පහළ වෙනවා. හ්ම්. ඒකට දැන් රූපයක් දකින්න එක පාටේ ඒකට සාපේක්ෂව හිතක් පහළ වෙනවා. හ්ම්. ඒ ආකාරයෙන් අරමුණක් මොකක් හරි ආවේ නැත්නම් හිත පවතින බුද්ධි ගත්තා මේ නැහිත තින්නේ බෑ. හ්ම්. එතකොට බු හිත තිබ්බ නැහැ නේද? අන්න හරි. ඒකට බුද්ධි ගත්තා පස්සේ ඒක නැහැ. අපිට ඒක අරමුණ නැහැ නේ නේ. ඔව්. දැන් මෙතන දාගෙන හිටියොත් මේ හිත නැහැ. ඔව් වැස්සත් අයියේ වහින ගොරෝගොර. අපි ඒක දන්නේ නැහැ සබන්. දන්නේ නැහැ. ඒ වගේම එහෙනම් දැන් හිතක් උපදින්නේ. මේ දරවල් ටික අරගෙන ඉන්න වෙලාවේ නේ නේ. ඔව්. එහේ කන්නාසේ දිවකය ප්‍රතිපදිත. එතකොට සිද්දලියක් උපදින්නේ මේ මේ දැන් මේ මොහොතේ. අතීතේ අතීතේ මේ කලින් ශරණ වල විවිධ සිදුවිලි වල මොකද වුනේ? ඒවා ඉතින් අපිට දන්නේ නැහැ නේද? නෑ ඒවා ඉවරුණානේ අවසන් වුණා. ඔව් ඒ අවසන් වුණා. හරි හරි. ඒ ඒ අතීත ශරණ වල මොහත වල විවිධ සිදුවිලි තුල නේද මම කියන ධර්ම දෙක. දුක සහ සැප ඔයත් නැත කියන්නේ. ඔක්කොම ලෝකයේ පිළිබඳ ධර්ම තියෙන්නේ කොට හිතේ නේද? ඔව් හිතේ. එහෙනම් මේක කලීෂණේ ඉවරුණා නේද හිත? ඔව්. අනාගතේ දාන හිතක් පටන් ගත්තේ නෑ නේද? නෑ. එතකොට සිතුවිල්ල පටන් ගන්න මේ මොහොත නේද? මේ මොහොත. ඒක අපිට මේව දකින්න වෙලාවට, අහන වෙලාවට ඒ වගේ නේ. ඔව්. ඒ වගේ. ඔබ දැන් මන්දිහාදී බලාගෙන ඉන්නේ. මේ වෙලාවේදී ඔබ හාමුදුරුව දකින්න මම දකින්න හාමුදුරුව කියන කෙනෙක් ඉන්නේ. ඔව්. නේ? ඔව්. එතකොට ඔබ ඒ සිතුවිල්ල ඉවර වෙලා තව සිතුවිල්ලක් කෙරගොත් ඉගෙන අවධානය වෙනස් වෙනකොට අපි කියන්නේ හින් හරි කටින් දැනීම වෙනස් වෙනකොට ඔය ඒ තරහා යනවා ඔය ඊට පස්සේ මේ බුදු පිළිම දිහා බලනකොට ඒක හිත වෙනස් වෙනවානේ අතන මේක එතකොට මේ මම කරන්නේ මොකද්ද හිත හට ගන්න එක මමද කරන්නේ ඒක රිසිතවිල්ල ඉබදින එක මමද කරන්නේ ඒක වෙනවනේ කොහොමද මේ දරවල් ටික අරගෙන ඉන්න වෙලාවක සිතුවිල්ලක් ඇති වෙන එක කෙනෙක් පුද්ගලයෙක් කරන දෙයක් නෙමෙයි නේ ඒක ඉබේ ඇති වෙන එකක් නේ. ඔව්. ඉතින් ඒ සිතුවිල්ල ඇති වෙනම ධර්ම නේද මේ මම කියන සංකල්පය පහළ වෙන්නේ. මේ මොහොතේම. මේ මොහොතේම. මේ මොහොතේ මේ සිත අවසන් වෙනෝනේ. ඔව්. එතකොට අර මම කියන දුකක් තිබ්බනම් සපත් තිබ්බනම් මොකක් හරි දෙයක් තිබ්බනම් ඒ සිත අවසන් වෙනවා සමගම
ඒ ඒ සංඥාව ඒ අරමුණු සංඥාව ඔක්කොම අයින් වෙනවනේ තෙන්නේ. ඔව්. හිත නැගෙන වෙලාවට මම උපදිනවා. ඒ හිත ගෙවෙන වෙලාවට ආයෙත් ගෙවෙනවා. ඔව් දැන් බැලුවොත් ඔන්න අපි ශන තුනක් පැත්තකින් තියලා දවස් තුනකින් බලමු. දැන් ඊයේ දවසක් කියන එකක් තිබ්බනේ සම්මතේ. ඔව්. ඊයේ දවසේ දැන් එතකොට ඔයගොල්ලෝ වැඩ කරා. කෑම බිව්වා සිතුවිලි පෙතුනා ඔක්කොම කරා. දැන් ඒවා ඉවරයිනේ ඔක්කොම ටික. හෙට දවසේ. ඇවිල්ලා නැහැ. දැන් අද දවසේ මේ ඔබ ඉන්නේ දවසම අපි ගමු අද දවසේ ඔන්න සිතුවිලි තුල තමයි ඔබ ඉන්නේ ඒකේ දවසට සිතුවිලි 500ක් හට ගත්තොතින් ඒ හට ගන්න සිතුවිල්ල පාසා එතන ඉදර මොකද වෙන්නේ අවසන් වෙනවනේ නමුත් මේ මම කරනවා මම කියනවා කියන දෘෂ්ටිය මත අර සිතුවිල්ලක් ඇති වෙනා නැති වුණාට නැවත නැවතත් මොකද්ද වෙන්නේ අර මේ ඒ කියන සකස් වීම හරහා පුද්ගලයක් කරනවා කියන දෘෂ්ටියෙන් යනවා දිගට පුද්ගල සංඥා කියන්නේ අතීතයේ අතීතයේ රැවටීම ඉවරයි ඇත්තටම අනාගතයේ රැවටීම තමයි පටන් ගත්තේ නෑ වර්තමාන මොහොත තමයි මෙතන වෙන්නේ සිතුවිල්ල උපදින්නේ නමුත් ඒ වර්තමාන මොහොතේ රැවටීම නිසා පහු අනාගතයක් ඉදිරියට හැදලා ඉවරයි ඒ කියන්නේ ඊයේ දවසේ සිතුවිලි තුල සිටි මම කියන පුද්ගලයා ඉවර වුණා හෙට දවසේ දැන් හෙට දවසේ ඔබට රැකියාවක් කරන් තියෙනවා නම් මොකක් හරි කරන් දෙනවා නම් දැන් ඒව කන්නේ කියලා තාම ඉන්නවද හොඳට හිතන්න හොඳට ඥාණයෙන් අහන්න නැත්නම් මේක පටල වෙනවා හොඳ මේ සරල විදිහට මම මේ කියන්නේ හෙට දවසේ දැන් වැඩ කරන කෙනා තාම ඉන්නවද සිතුවිලි තුල නැහැ නේද නැහැ නැහැ දැන් අද දවසේ එක්කෙනා නේද දැන් අද දවසේ සිතුවිලි 300ක් හට ගත්තොත් සිතුවිලි තුලනේ මම ඉන්නේ ඔව් ඊයේ ඉවරයි හෙට ඇවිල්ලා නැහැ ඔව් දැන් ඔන්න අද දවසේ ඔව් අද දවසේ අපි අල්ලගමුකෝ දවසම කියලා අල්ලගමුකෝ ඔව් එතකොට දැන් අද දවසේ ඉවර වෙලා රැට නිදාගෙන ඉවරලා උදේට නැගිටලා හෙට දවසේ උදා වෙනෝනේ ඔව් දැන් තාම හෙට දවසේ නැහැනේ නෑ හෙට දවසේ උදා වුණාට පස්සේ අද දවසේ ඉන්න මම ඉන්නවද හෙට දවසේ නෑ අද දවසේ ඉන්නේ කියලා නේද දැන් හෙට දවසේ නේ හෙට දවසේ ඉන්නේ කියලා ඔව් එතකොට මොකද මේ වෙන්නේ ඔව් මොකද මේ වෙන්නේ අපිට ඉතින්. හලෝ. ඔව්. ආගාරේ පොඩි අඳුරු බියට පොඩ්ඩ. මේ බලන්නේ නේද මේ මොකද වෙන්නේ කියලා? හ්ම්. දැන් අනිතේ මේ මෙල හට ගන්න මොහොතේ මේක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. අපි ඒක එක පැහැදිලි ආවා. ඔව්. සමුදේ නිරෝධය. ඔව් අපි දවස් තුනකින් දැන් බැලුවානේ සිද්ධිය. මම කියන්නේ දැන් අර ගැඹුරු ධර්මයක් ඕනේ නැහැ මෙතන. ඕගොල්ලෝ අර වැඩ කරන ඒවා කනම බොනම යනව එනව ඔක්කොම කරන ඕනේ. ඔව්. ඒ මේ අනිත් එක දැන් බැලුවොත් අපි මේ ජීවත් වෙන මොකද? ඈ ජීවත් වෙන මොකද? හ්ම්. මොකද බලාපොරොත්තුවක් ඇදුව නේද? ඔව්. ඒ බලාපොරොත්තුව තියෙන කොයි කොයි වෙයි කොහෙද? හිතේ නෑ එකක් හිතේ. හිතේ හිතේ. හරි හිතේ තමයි මං කිව්වේ. ඔව්. දැන් අපි යන්න රස්සාවක් කරලා මේ යන්නේ අනාගතේ සැප හොය විඳින්න නෙවෙයිද මොකක් හරි අනාගතේ බලාපොරොත්තුවක් ඇතුව ඔව් ඔව් එතකොට අනාගතේ කියන එක කවදාවත් හම්බ වෙනවද කියලා බලමු අපි පොඩ්ඩක් මේ ඥාණයෙන් අහන්න ඕන වැඩක් නැත්නම් මේක තේරුම් ගන්න බැහැ අනාගතේ ඉතින් හම්බෙන්නේ නැහැ නේ අවරනේ ඒ කියන්නේ අනාගතේ කියන්නේ මේ මොහොතේ මේ මොහොත ඉස්සරහට යන එක නෙවෙන්නේ අනේ මේ මොහොත ඉස්සරහට යන එක වෙන්නේ. ඒකට අනාගතයක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ නේ. අතීතය ඉවරයිනේ. ඔය කියන්නේ වර්තමානයක් විතරයි නේද අපිට හම්බ වෙන්නේ. ඔව් වර්තමානේ විතරයි තියෙන්නේ. ඒ වර්තමානයක් විතරයි තියෙන්නේ. එතකොට අර මේ වර්තමානයේ තුල ඒ කෙනා වර්තමානයේ තුල ඉඳගෙන වර්තමානයේ කන්නේ නැ බොන්නේ නැ මේ කිසිම දෙයක් කරන්න ඉවර වෙලා අනාගතය සැප හොයාගෙන මිනිස්සු දුවන්නේ ඔය. ඉතින් අනාගතයක් හම්බ වෙන්නේ නැහැ අද දවසේ ඉඳලා. හෙට දවසට ගියාට පස්සේ හෙට දවස වර්තමාන දවස බවට පත් වෙනවනේ. ඔව්. හෙට දවසෙත් එතකොට මොකද්ද කරන්නේ? ආයි ඒකත් වර්තමානට යනවා. ඔව්. ඔව්. නෑ අද දවස හෙට දවසට ගියාට පස්සේ අද දවස වර්තමාන අනාගතයට ගියානේ. ඔව් අතීතේ යනවා. ඔව් ඊට පස්සේ හෙට දවසේ ඉඳගෙන හෙට දවසට අතීතේ යනවා නේද? ඈ? ඔව් ඒක තමයි මගේ දැන් හෙට දවසට උදා වුණාට පස්සේ හෙට දවස වර්තමානේ වෙනවනේ. ඔව්. දැන් හෙට දවස ඉඳගෙන ආපහු මොකද්ද කරන්නේ? අනිද්ද දවස ගැන. ඔව් එතකොට ඒක අතීතේ. ඒක අතීතේ. අනාගතේ නෑ අනාගතේ හිටේක දැන් අදේක හිට යනවා ඔව් නෑ හිටේක ආයෙ අනිත් ඊළඟ දවසට ඊළඟ දවසට යනවා එතකොට හැමදෙස්සම අපි ඉඳලා තියෙන්නේ වර්තමානයේ දැන් වර්තමානයේ ඉඳලා තියෙන්නේ ඒ වර්තමාන තුලනේ මේ හටගෙන තියෙන්නේ අතීතේ අනාගතේ දෙකම මේ මොහොතේ නෙමෙයිද
ඔව් ඒක තමයි මගේ අතීතයේ කවදාවත් හම්බ වෙන්නේ නිරුද්ධ වෙච්ච දෙයක්නේ. ඔව් නිරුද්ධ. අනාගතේ යන පැමිණිච්ච දෙයක්නේ. ඔව්. ඔය දෙක කවදාවත් ගෑවෙනවද? නෑ නෑ අතරක් නෑද? හරි. ගෑවෙන්නේ නෑ. එතකොට අපි අනාගතයක් වෙනුවෙන් නේද මේ දුවන්නේ? ඔව්. පුතජන සත්‍ය සංසාර දුවන්නේ අනාගතේ මොකක් හරි කරන්න ඕන කියන එකෙන්නේ. ඔව්. ඉතින් අනාගතයක් හම්බ වෙන්නේ නෑනේ. නෑ නෑ. එතකොට අර කැඩෙන්නේ කැඩිලා මේ යන එක අපේක්ෂා සහිතව. ඔව්. අපි එතක් ගැන බලාපොරොත්තු වෙයි මේ 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 යන්නේ එක යන්නේ කොහෙද මොනවා ඒක අන්නේ කැලේ තමයි තේරෙන්නේ නැති කෙනෙක් ගාබ යන්නේ ඉතින් මේ වර්තමාන මොහොතේ දා අනාගතයට යනකොට වර්තමාන මොහොතක් ඉතරේනේ අපිට හම්බ වෙන්නේ නේ අනාගතයක් හම්බ වෙන්නේ නැහැ නේ අතීතේ ඉවරයිනේ දැන් හෙට දවසේ ඉපදිලා නැහැ ඒ ඉපදිනා නැති හෙට දවස ගැන අපි අද දවස් ඉඳන් පෑන් කරන ඕනේ. අද දවස මෙතන අපි භෞතික රතිමා යථාර්ථය තුළ අපි ජීවත් වෙන්නේ නැහැ නේද ඉඳහසේ. හෙට දවසක් ගැනනේ අපි හොයන්නේ. ඔව් ඔව්. දැස් කරන්නේ ඔක්කොම ගන්න හෙට දවසේ විඳින්න ඕන කියන එකනේ. ඔව් මෙහෙම වෙනවනම් හොඳයි මේ. ඔව් මෙහෙම වෙනවනම් හොඳයි යන්න වෙනවනම් හොඳයි කියලා. ඔව්. නමුත් දැන් හෙට දවසට ගියාට පස්සේ එතර වර්තමානේනේ. ඔය එතන ඉන්නේ නේද? ඔය එතන නෑ. එතන ඉඳන් ආපහු මොකද කරන්නේ හෙට දවසේ කියලා. ඉතින් පහුදා හිතන ඔන්නේ කැලේ මම කියන්නේ. ඔව් ඉස්සරහට ඉතන. එතකොට ඔකතුළු ජීරණේ ලහලු මොකද්ද ඔයකත් තියෙනවනේ. ඔන්නේ නිකන් පරිවර්තනයක් තියෙනවා එතනදී. දැන් ඊයේ දවසේ ඔයගොල්ලෝ වැඩ කරා ඔක්කොම කරා සෑහෙන මහන්සි වෙලා ලොකු අර්ගලයක් දින වෙනවා කරා ඒක ඉවර වුණා දැන් එතකොට අද දවසට පැන්නා. හ්ම්. දැන් ඊයේ දවසේ ඉඳගෙන බැලුවේ මොකද්ද ඊයේ දවසේ නිදාසෙ හිටියේ නැහැ අද දවසේ ගන්නේ හිතුවේ. හ්ම්. හරිද? දැන් අද දවසනේ දැන් තියෙන්නේ. දැන් අද දවස ගැන හිතනවාද ඊට පස්සේ? අපි මන්නේ අද දවසේ නිදහසේ ඉන්නවද? හ්ම්. සියල්ල පැහැදිලිවද? නැහැ නේද? හෙට දවස ගැන නේ දැන් හොයන්නේ. ඔව් ඔව්. එතකොට වර්තමානේ අතහැරනවනේ. හ්ම්. මේ නියම භෞතික අර්ථය තුල. එතකොට ඉත මොකද කියන්නේ? මේ දහස මේ 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 වහල් භාවයක් වගේ නේ. අතීතද තමයි. ඈ? අතීතද? අතීතය අතහැරලා දින්නේ ඉත ඔටෝමැටිකලා අතහැරනවා. අතහැරලා නිකන් අතහැරලා දින්නේ. කොහොමද ඔය තුන් කාලේ හැදෙන්නේ කොහමද? සිතිවිලි මාත්‍රයක් තුන හැදෙන්නේ ඔය තුනම. ඔය එකයි මගේ. ඒ තුන් කාලේ ඇත්තටම එළිය හැදෙන එකක්ද කොහේවත්? නෑ නෑ අභ්‍යන්තර අපේ. මේ පැත්ත රැවටිීම නිසා නේද දුවන්නේ? ඔව්. එතකොට හිත දුවන නිසා නේද තුන් කාලයක් හැදෙන්නේ? ඒකත්. එතකොට හිත දිවිල්ල නැත හිත කැඩුණු ගමම මෙතනින් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් පරවන්න බෑනේ. නෑ බෑ. දිත්‍යයක් පරවන්නත් බැරි ඒකත් බුද්ධ ස්වභාවය ලෝකයේ තියෙනවා. එතන උපදයක් නැති මරණයක් නැති අමනියත්. ඒක නිර්වාණය සුවමුත්‍ය. ඒ කියන්නේ මේ මොහොතේ තමයි අපි මේ මේ නිවන කියන එකත් මේ මොහොතේ පහළ වෙන එකක්. ඇත්තනම් මේ දැන් නිවන. නිවනනේ. මේ දැන් නිවන තියෙන්නේ. දැන් මේ මොහොතම නිකන් හිතන්න මේ මොහොත කියලා ගන්නකොට. දැන් මේ මොහොත මොහොතක් හැදුනේ මොකක් නිසාද අපිට? මේ මොහොතක් හැදුණා. අතීතයට සාපේක්ෂව නෙවෙයිද? අතීතයට සාපේක්ෂව. දැන් ඔබ ඉස්ත්‍රියක්ද පුරුෂයෙක්ද වයස මෙච්චරයි වෙලාව කැලෙන්ඩරේ ඔය සියලුම දැනුම ගන්න කොහෙන්ද? අතීතය සාපේක්ෂ නෙවෙයිද? මේ මොහොතේ ඔබ කවුද කියලා හැවොත් ඉතින් අපිට කියන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් මේක මේ මොහොතේ පේන එක විතරක් මේක කියන්න කිව්වොත් මේ දැන් පේන එක විතරක් කියන්න කිව්ව මොකද්ද කියන්න තියෙන්නේ ඔබ? කිසිම දෙයක් නෑ. කිසිම දෙයක් කියන්න. මේක පලික්කම මේක රවුම් එකක් මේක සුදු එකක් මොනවා කිව්වත් අතීතය දැන් සාපේක්ෂ කරුණු ටික ඔක්කොම අයින් කරලා බලුවොත් මොකුත් කියන්න බෑ. ඇත්ත ඇත්ත. එතකොට ඔන්නෝය ශුන්‍යතාවය ගැන මම කියන්නේ. තොලේ මේ ලෝකයේ කියන තනිකර ශූන්‍යතාවයක් තියෙනවා. ඒතකොට නිවන් දකින්න කියලා කියන එකත් කියන්නේ දැන් නිවන ශූන්‍යයි කියලා. දැන් මම අද වර්තමානයේ ඉඳන් නිවන් දකින්න හිතුවොත් එහෙම ඒකත් අනිවාර්යයෙන් මේකත් දුක්වා. ඒකත් වචනේ. ඒකත් අනාගතයේ යනවා නිවන් දකින්න කියලා. එතකොට අනාගතේ නිවන උඩ ඉන්නේ. එතකොට එතනත් භවගමන. ඔව් ඒකත් භවගමන. ඒකෙන් මෙච්චර මිනිස්සුන්ට වෙලා තියෙන්නේ දැන් අපි කියන බර ටික මේගොල්ලෝ රෙකෝඩ් කරගෙන ගිහිල්ලා අවුරුදු ගණන් අහනවා ඉදි වඩන්න කියලා. එහෙම එකක් නැහැ මේ. මේ දැන් අහලා දැන් දකින්න පුළුවන් එකක් කියන්නේ. ඒකනේ ඊපස් එකයි ඕපන් එකයි සම්දිත්තික කාලිකේ කිව්වේ ඒකනේ. හ්ම්. අන්න ඒක තමයි කන්නාඩියේ පෙන්නුවේ. හ්ම්. මතකද ඔය? ඔව් කන්නාඩියේ පෙන්නුවා. දැන් අපිව පේනවා දැන් මාව පේනවා.
අතීතය හදන්න දෙනවා වර්තමාන. ඔන්න දැන් කන්නාඩියකට අතීත එකක් වටනවාද අනාගත එකක් වටනවාද? දැන් මේ මොහොතේක වැටෙන්නේ. හරි මේ මොහොතේකනේ වැටෙන්නේ. ඒ කන්නාඩිය විදියට ගන්න ඔබ ඇහ. කන නාහි දිව කය. එතකොට එතකොට දැන් අර මම බෙල්ලේ වඩික්කම අරගෙන මොකද්ද කියලා කියන්න කියලා. මොකද්ද? ඇහ කිව්වේ වඩික්කම කියලා. හිතක් ගන්න පුළුවන් දෙන්න දැන්. හිතක් ගත්තොත් ගන්නේ කොහෙන්ද? අතීතෙ නේද? අතීතෙ ඉවරයිනේ මායාව. ඒ වගේ මායාව. අතීතෙ සසදලා තමයි ගන්නේ. ඔව් දැන් වගේ මායාවනේ අතීතෙ තිබ්බේ. ඒක ඉවර වුණානේ. දැන් වගේ මායාවනේ අනාගතයක් හදන්නේ. දැන් දැන් මේ මැදින් මෙතනින් දැන් ඉන්න දැනින් මිදුණටි. ශුන්‍යයි. ශුන්‍යයි. ඊගෙන මේ ලෝකයෙන් තනිකර ශුන්‍යතාවයක් තියෙනවා. ශුන්‍යතාවයක් තියෙනවා. මේ ශුන්‍යතාවයේ මිනිසුන්ට අර පේන්නේ නැති ඉඳ තමයි නිවනක් පේන්නේ නැති. නිවනක් පේන්නේ නැති ඒක සාරේ මේ පුතඥ සත්‍ය දුවන්නේ. ඒක යන්නේ. දැන් බුදුන් වහන්සේ දේශනා කරේ සබ්බ සත්තා සියලුම පුතඥේ උමත්තකයි කියන්නේ. එතකොට ඉතින් මේ කොහොම උමත්තකේ තමයි. ඒක නිදුවන්නේ. අර ශුන්‍යතාවය තීර නිසා තමයි අපිට මේක පිනවෙන්නේ නැත්තේ නේ. අන්නේ අනිත් එක මහ බොරුවක් නේ මේක. මේ බොරුවක් තියෙන. ඒ කියන්නේ බොරුවක් කියලා කියන්නේ මොකද්ද? මේක මේ විඥාන මායාව තුලින් හැදිච්ච කන්නේ. ඒ කියන්නේ එතකොට ඒක නිසා තමයි මේක මෙහෙම වෙන්නේ නැත්තේ අපිට. කැමති ඉස්සරහ වෙන්නේ. ඒක. අර ශූන්‍යතාවයේ විඥාන මායාකාර විසින් රවට්ටනවා. ඔව් අන්න ඒක. ඒකත් ශූන්‍යතාවය පෙන්වන්නේ නැතුව ඒකට ප්‍රතිවිරුද්ධ ඒක නැති දෙයක් වෙනවා. කරනවා කියලා හිතාගෙන ඒක දිගට යනවා. ඒක. රූප වේදනා සංඥා කියන පංචස්කන්ධය තුලම තියෙන තනිකර ශූන්‍යතාවයක් තියෙනවා. ඔව් ඇත්තටම මායාවක්. මායාවක් ශූන්‍යතාවයක් තියෙනවා. ඒ ඒ ශූන්‍යතාවයේ හඳුරු ඒකේ ශූන්‍යතාවයේ අපි කොහොමද දැන් මේ පවත්වන්නේ කොහොමද දැන් නිවන කියන එක දැන් දැන් අපිට දැන් තේරෙනවම කිව්වා ආයි හිට වෙනකොට ඒක අමතක වෙනවා ඈ ප්‍රශ්නේ මෙහෙමනේ දැන් මෙහෙමනේ අතනක මම මුලදෙම කිව්වනේ මේ සියල්ල අතහැරීමයි නිවන කියලා ඇත්තටම දැන් මෙතෙන්දී අපිට පවත්ව ගන්නවත් මුකුත් දෙයක් නැහැ මේක මෙන්න මේ தත්ත්වයටපත් වීම විතරයි මේ ටික තේරුම් ගැනීම විතරයි තියෙන්නේ මෙතන. එතකොට මේ සම්පූර්ණයෙන්ම හිත ශූන්‍ය වෙලා. හිත ශූන්‍ය වෙලා යනවා කියන්නේ අපිට කිසිම අපේක්ෂාවක් ගන්න බෑ මෙතන. අපි සබා ධර්මයට එකතු වෙනවා මොකද වෙනවා. අපිට කරන්න කිසිම දෙයක් නෑ මේක ඇත්තටම. සියලුම අපේ හිතේ තියෙන මමත්වය අපේක්ෂා ටික අයින් වෙලා ගියාට පස්සේ පූර්ණ නිවීමකට නිදහසකටපත් වෙනවා. ඒ නිදහසකටපත් වෙන කෙනෙක් නෑ. කියලා ඒ නිවන තුල විඳින කෙනෙක් නැහැ හැබැයි වින්දනයක් තියෙනවා. අපි හොයපු වින්දනේ තියෙනවා සසල. ඒ කියන්නේ නිවන කියලා අපි හෙව්වේ මොකක් හරි අඩුවක් අපිට තිබ්බනේ. ඒ සියලුම අර මේ මොනවාද මේ මොකක්ද ඒකට කියන්නේ මේ වේතවීම් කලකිරීම ආදතිය ඔන්න ඒ වගේ පීඩන තිබ්බනේ පුද්ගලික විදියට අපිට. ඒ සියල්ලම නැති වෙලා කාමලෝකේ ඉන්න කෙනෙකුට ඔය නිවනෙන් ඇති වැඩක් නෑ. එයාට ඒක ගැලපෙන්නේ නෑ. ඒක කාමලෝකේ ඉන්න කෙනෙකුට නෙවෙයි නිවන් දැකපු මුනිවරයෙක් එක්ක ඉන්නත් බෑ. මොකද ඒකට අගේ අදහස් ගැලපෙන්නේ නෑ, කතාව ගැලපෙන්නේ නෑ, ඇසීම ගැලපෙන්නේ නෑ, කිසිම දෙයක් ගැලපෙන්නේ නෑ. ඒක අන්න ඒක තමයි අත කතාව. ආසයි පොළොවේ වගේ නේ. ඔව් අන්න ඒක හරිම වෙනස් ඒක. ඒගොල්ලන්ට කතා කරන්න කිසි දෙයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැහැ. ඒගොල්ලන්ට අනාගතය ගැන හිතන්න දෙයක් නැහැ, අතීතය ගැන හිතන්න දෙයක් නැහැ, වර්තමාන ගැන හිතන්න දෙයක් නැහැ. සියල්ල ඒගොල්ලන්ට ලැබෙනවා විශ්වයේ ස්වභාව ධර්මේ කරන්නෙක් කරවන්නෙක් නැතුව වින්දනයක් තියෙනවා ඒ නිවන නිර්වාණය තුළ. ඒක තමයි ලෞතුරු කියන්නේ. සන්නේටපත් උනාට පස්සේ ඒක සිද්ධ වෙනවා. ගැර ශූන්‍යතාවයේ මත පදන වෙලා තියෙන්නේ. ඔව් ඔව්. ඔව් අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. ඒ තමයි යන්නේ. දැන් සුතඤ්ඤන සත්‍යය ඉන්න නිසානේ එකක් ගැන හිතන්න වෙන්නේ. අතීතයක් ගැන හිතන්න වෙන්නේ. මා වේසක් තියෙනවා. මේක කරන්න ඕනද දැන්? මේ අනාගතයේදී අරමු ශූන්‍ය වර්තමාන මොහොතේ ඇත්තටම හිතකින් කරන කන්න නෙවෙයි නේද? ඒක කරන්න. ඔව් ඒක මේක 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 දැන් හිතකින් කරන කන්න නෙවෙයි. හිත ශූන්‍ය වීමම තමයි නිර්වාණය. ඔබට ඔබ නැතිවීමම තමයි නිර්වාණය. දැන් අපි කොච්චර මේ ෂූට් එහෙම කරන්නේ නැතුවත් අපිට අර අනාගතය ගැන හිතෙනවා. දැන් හෙට මොකක්ද එහෙම තිබ්බොත් එහෙම ඔටෝමැටිකලි දැන් මේ විතරක කොහොමද? දැන් ඔයා ඉන්නෝනේ මෙතන. ඔබ ඔතන ඉන්නව මම මෙතන ඉන්නෝනේ. නේ? ඔන්න හොඳට බලන්න ඔබ දැන් මේ පුතා මෙතන ඉන්නවා මම මෙතන ඉන්නවා හන්ද? ඊට පස්සේ දැන් මේ මත්සැහට සාපේක්ෂව අපි දෙන්නා පෙනීම කොහොමද? මට පේනවා මම දුන්නා. දැන් ඔබ පේනවද? දැන් මම ධ්‍යානෙ බලන් ඉන්න.
ඔබේ රූපේ පේන්නේ නැහැනේ. මගේ රූපේනේ පේන්නේ. ඔබනේ. එතකොට දැන් හිතක් ඇති වෙලා තියෙන මොකේද? මගේ හඳුරන මගේ රූපේනේ. ඔව්. ඔව් මගේ හිතෙන් හඳුරන නෑ ඔබේ හිත පලවන්න බෑ නේද? ඔව්. හිත දෙකක් නෑනේ. එකවර. එක හිත එක රූපේ නෙවෙයි. දැන් රූපේ මොකද්ද මේකනේ? දැන් හඳුරන්නේ නෑ. හන්නේ. එහෙනම් දැන් හිතත් එක මේක මේකක් නේද? දැන් ඔබ ඉන්නේ කොහෙද ඒකට? දැන් මේ වෙලාවේ මෙහෙම නේ අරුණු වෙලා තියෙන පොක මෙහෙම වෙලා තියෙන ප්‍රතිබිම්බය. ඒක නෑ දැන් මට තේරුණා අඳුරේ. දැන් අඳුරුගෙන් දැන් අඳුරංග රූපේ බලන්න කියලා කියන්නේ. දැන් එතකොට ඔයාගේ හිත තියෙන අඳුරංග රූපේ. එතකොට ඔතන කවුරුත් නෑ. ඔතන ඔයාගේ හිත නෙවෙයිද? දැන් ඔතන නෙවෙයි. දැන් ඔයා මේක බලනකොට අඳුරුංගුනේ පේන්නේ. දැන් ඔයාව පේන්නේ මගේ එතකොට ඒක උපකරන්නේ මගේ නෑ නෑ මෙතන 100 පවත්තක් තියෙනවා කියන කතාව හරියටම අහ ගන්නවා. මෙයා තේරුණාද කියලා? මට තේරුණා. ඒ කියන්නේ එකපාර දෙකක් හම්බ වෙනවද? දෙකක් පේනවද? එකපාර දෙක මේ දිත්තේ ගන්න මේ කියන්නේ දැන් මේ. මෙහෙම පේන එක මේ මෙහෙම පේන එක මේ. ඔය එකපාර එකයි. දැන් මේ 60 පේන එක එකයි නේ මේ ඔක්කොම. එකයි පේන. මේකයි නේ. මේ මම මේ ඔබ කියලා කියන්නේ මොකෙන්ද? දැන් පේන එකට කියන්න බෑ කියන එක. ඒ පේන එක ඒ හිතනේ. වෙන හිතකින් කියන්න පුළුවන්ද මේක? බෑනේ. පේන එක බෑ වෙලා දැන් තියෙන්නේ. ඒ හේතු බල. ඒ හේතු බල. පේන එක හේතු බල. ඔබ උතන ඉන්නවා මම මෙතන ඉන්නවා කියලා කියන්න නැවතිලා නෑ නේද කොහෙවත්. දැන් හොඳ නැවතිලා තියෙනවා නම් මෙහෙම නේද නැවතිලා තියෙන්නේ. එහෙනම් මෙතන. ඔබට වෙන්නේ. වෙන හිතක් නේ. මොකද අතීතේ ඉවරයි අනාගතේ ඇවිල්ලා නැහැ. ඔන්න මම ආපහු දැන් එකක් කියන්න. තව ඔබ තේරෙන්නේ නැත්තම් දැන් මනස කියන එකක් ඔබට තියෙනවා කියලා හිතනවා නම් මෙන්න මේ ටික හොඳට අහ ගන්න. ඇහැ කන නාසය දිව කය කියන මේ දොරවල් පහෙන් ගියපු එකක් නෙමෙයිද අපි හිත මනස කියලා කියන්නේ. එින් එකක් වෙන්න ඕනේ නේ. වෙන ගන්න බෑනේ කොහෙක. වෙන ඔබට පුළුවන් නම් ඔය ඇහෙන් කනින් නාසයෙන් ගිය දොරවල් පහෙන් ගියපු එකක් නැතුව හිතක් හිතන්න පුළුවන්ද? කවදාවත් බෑනේ. ඔන්න හොඳට අහගන්න. එහෙනම් මේිත කලින්ෂණය මේිත කලින්ෂණය මේ දොරවල් පහට වැදිච්ච ඒවා එතන එතන මොකද උනේ? ඇහැ නිත්‍ය කන නිත්‍ය දිව නිත්‍ය කියලා කියන්නේ. මේිත කලින්ෂණය ඇහැට දැකපු රූප එතන එතන මොකද උනේ? ඇති වෙලා නැති වෙලා ගියානේ. ඒක ඇහැට වැඩිය ලේසි කනේ. ඒයි කනේ ලේසිනේ. දැන් මේිත කලින්ෂණය මේිත කලින් මොහොතේ කනට වැදිච්ච සද්දය දැන් තියෙනවද? නැහැ. දිවට රසය දැන් තියෙනවද? කයිටි ස්පර්ශය දැන් තියෙනවද? නැහැනේ. අනාගතේ තාම වැදින්න පටන් ගත්තේ නෑනේ. එහෙනම් වැදින්නේ කොයි වෙලාවේ? මේ මොහොතේ නේද? හරි එහෙනම් ඔතන ඔබ ඉදගෙන මෙතන මං ඉන්න පුළුවන්ද? දැන් මන් දිහානේ බලගෙන ඉන්නේ. දැන් මට කියන්න. තේරුණාද කියලා. ඔන්නතර 100 පාර්ථක් තියෙන්නේ. ඇසයි රූපයයි අතර අන්තරීක්ෂර සමාධිය ගන්නවා. ඒකට තමයි මේ දීගේ දුන්නේ. ඇසයි රූපය අන්තරීක්ෂර කරන විදිහ. ඒයි රූපේ මන් දැන් ආන්දෘදිය බලන් ඉන්නකොට මගේ ඔබ නෑ ඔතන තියෙන්නේ ආන්දෘදිය. ඔව්. ඒක රූපේ වෙන්නේ මේ වෙන්නේ. හිත තියෙනවද නැද්ද කියලා මම දැනගන්න. දැන් හිත යම් දෙයක තියෙනවද නැද්ද කියලා මම දැනගන්න. එහෙමයි ඒක දැනගන්න යන්න එපා මගුල්. එයාට ඒ ආගේ වැඩේ කරගෙන යන්න දෙන්න. වෙන වෙන එකක් දැන් මේ කරන්න හදන්න. තේරෙන්න. ඒකත් ගිහිල්ලා අපි පවුරු ගෑවදී මාරයට ආපහු උඩට වෙනවා. ඒ වුණා තාපෝවල් හතර ගමන වගේ තමයි යන්න වෙන්නේ අර බණහනික වගේ. මම කියන්නේ දැන් අර මම දැන් කිව්ව එක තේරුණා මේක කලින්ෂනේ ඇහැට කණ්ඩ වැදිච්ච ඉවරයිනේ අනාගතේ වැදින්න පටන් ගත්තේ නැහැ ඔන්න ඔය නුවණ විතරයි ඕන ඊට පස්සේ මේ දැන් නේ තියෙන්නේ දැන් එහෙනම් ඇහැ තියෙන තැන නේද හිතක් හටගන්නේ කන තියෙන තැන නේද හිතක් හටගන්නේ නැතුව ඇතුලේ හිට නැහැ මොකද හොඳට මතක තියා දැන් තියෙන ඔව් මේ දැන් මේ දැන් හිත කියන්නේ මේ මොහොතේ පහළ වෙන මේ මොහොතේ ක්ෂණයක් තුළ පහළ වෙන ඒකත් ක්ෂණිකවම හේතුඵල නිරෝධ නිරෝධ සමුදේ නිරෝධ කියලා කිව්වේ අනිත් පැත්තෙන් මම
එතකොට හිත තුල පුද්ගලත්වයක් පණවන්න බෑ කියන එක තමයි. ඒක පණවන්න බෑ ක්ෂණිකව ඒක. මම කරන දේක වෙන කෙනෙක් කරන දේක නෙමෙයි. ඒක කර්මයකුත් නෙමෙයි. කාර හේතුඵලයකින් වෙන දෙයක් කියන්නේ. ඔව්. හැබැයි ඔන්න ඔය කන්දරෙන් දිත්තේ නිදහස් වුණු තැන තමයි කත්තේ බුද්ධ ස්වභාවයේ බවට පත් වෙන්නේ. එතෙන්දී ඔය නිරුද්ධ වීම වෙනකොට ඇහ කන නාසය දිව කය මනස කියන සලායතන සංකල්පෙම නිරෝධි වෙනවා. මොකද ඒ විඥානේ නිරෝධ වෙන්නේ. ඒක සංකල්ප හයක්. ඇහ කියන්නේ සංකල්පයක්, කන කියන්නේ සංකල්පයක්, මනස විශාරීදී ඔක්කොම සංකල්ප හය. ඒ සංකල්ප හයම අවසන් වෙනවා මේ හැම මොහොතකම. අන්නේ අවසන් වෙන හැම මොහොතකම බුද්ධ පහළ වෙනවා. බුද්ධ පහළ වෙනවා. ඒ සංකල්පය ඇත්තටම බුද්ධම තමයි තියෙන්නේ. අර කූඩුවට එළඹිලා ඉවර වෙලා මේ පුතජන සත්‍යයක් වශයෙන් ඉල්ලලා ඉන්නවනේ මේකද. නමුත් අ නිරෝධ වෙන වෙලාවෙදි තමයි ඒක දකින්නේ. එතන තමයි ලෝකේ නිරෝධය වෙන තැන. එහෙනම් ලෝකේ සමුදය වෙන තැන කොතනද තියෙන්නේ දැන්? මේ මොහොත මේ මොහොත නිරෝධ වෙන තැන තියෙන්නේ මේ මොහොත වික්ෂණිකවම මෙතන ඔව් නිරෝධයේ සමුදේ වෙන තැනම ඔව් දෙක එකටම සිද්ධ වෙන්නේ වේගයක් අන්නේ ශරීරය තමයි අවු වෙන්නේ ඒක තමයි අපිට නිරෝධ කරන්න බැරි නිරෝධ වෙන එකක් තියෙනවා ඒක තමයි මේක දැන් යෝනිසෝ මනසිකාර කරලා දැකලා මේ රූප දෙකක් තියාගෙන හරි ඕක හරියට අහලා හරි වෙලා එක ක්ෂණයක දකින්න ඕන නැත්නම් හිතාගත්තොත් වැඩක් නැහැ ලෙඩිය සනීප වෙන්නේ නැහැ හිතකින් ගන්න එකන්නේ ඒක ඒ හිතකින් අපිට හිතා ගන්නවා මේක මෙහෙමයි අක මෙහෙමයි කියලා නමුත් වැඩි වෙන්නේ නැහැ එතකොට ඒක උනාට පස්සේ ඒක දැක්මක් බවට පත් වෙනවා. ඒ දැක්ම කියලා දැක්ම කියන එකයි හිතා ගන්නවා කියන එකයි දෙකක් නේද? දැන් අපි හිතුවා මෙතන මල් පෝච්චිය තියෙනවා. මේ මල් පෝච්චිය කවුරු හරි මෙතනින් අරන් යයිදෝ කියලා අපිට හිතා ගන්න බැයිද? යනවා කියලා හිතා ගන්න පුළුවන්නේ. හොඳයි මේක අපි බලන් ඉඳිම මේ කවුරු හරි ලොකු අතක් කැවිලි ඉවර වෙලා පොළොව යට අරගෙන යන විත්ති අපි දැක්කොත් දැක්කම නේද? අන්න ඒ වගේ දැක්මක් තියෙනවා. සම්මාදිට්ඨිය පත් වෙනවා. හිතකින් හිතා ගන්න එක නෙමෙයි මේක. අරක දැක්මක් කරා. මෙතන කෙනෙක් පුද්ගලෙක් නෑ. ලෝකේ ශූන්‍ය නිරෝධ වෙන විදියම දැක්කපස්සට ඥානෙ. ඒක. ඒකයි ප්‍රශ්නාව කරේ. ඒකෙන් මේ නිරෝධේ කොහොමද වෙනවනේ? ඔව්. එතකොට දෙන්නත් ඉන්නේ කම්බ වෙනවද? දැන් මන් ධානයේ බලන් ඉන්නේ මගේ වැඩ බොතන්නේ නෑ කියලා. ඊට පස්සේ මම මෙතන නැගිටලා යනවා. අන්න දැන් මම දිහානේ බලන් ඉන්නවා කියලා කිව්වොත් ඕන පොඩි එකද එන්න දැන් මම පේන විදිහට ඔගේ හදාගන්න ඈ පුතාට මම දෙන්නවා මම පේන විදිහට හදාගන්න අන්තර පේන ඔව් පේනවා නෑ එයාට අතට දෙන්නකෝ යා නෑ අමාරුවෙන් බලන්න ඕනේ නෑ බයි දේ දේ සෑන්දු යෝ අතට අරගෙන අතට ගන්න අතට අරගෙන සෑන්දුෙන් හදාගන්න අන්තර පේන විදිහට හදාගන්න පේනවනේ ඔව් හරි මන්දියක් බලන්න පෙනීම දෙකම එකයි කියන එක ඔප්පු කරගන්න මේ මස් ඇහැ තියෙන්නේ මස් ඇහැට සාපේක්ෂව කණ්ණාඩියෙන් පේන මමයි මේ පේන මමයි දෙකම එකයි කියන එක ඔප්පු කරගන්න බල බල දැන් බලන්න ඔන්න මාතෘකාව දුන්නු පේන දැන් මේකෙත් බලන්න දෙකම එකයි නෙමෙයි ඈ ඈ මස් ඇහැට සාපේක්ෂව දෙකම එකයි පෙනීම එකයි කණ්ණාඩි ඉන්නවා කියලා හිතනවාද අදේ පියාගත්තා පස්සේ මෙතන මෙතන ඒ විදිහම කිව්වනේ එතනත් නෑ හරි 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 එතන ඉන්න ඈ ඒ එතන ඉන්නවා කියලා දන්නවා දැන් ඉන්න නිසා දන්නවා ඔයා නිසා ඈ ඉන්න නිසානේ දන්නේ නේද ඈ දැන් S2 වහගත්තාන් පස්සේ මට මේ කණ්ණාඩිය තියෙන එක පේන්නේ ඒක නිසා මේ මට කියන්න බෑ ඒ තියනවා කියලා කියන්නේ මම නෑනේ බක් කරේ මැනේ ඉන්න. ඇස් වහගෙන ඉන්නකොට මට පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒත් ඉන්නවද නැද්ද කියලා කියන්න බෑ. නේද මේ කෙලි කපුව කරන. දැන් මම පේන එකයි, ඔගේ පේන එකයි දෙකම එක නෙවෙයිද? ඒකයි. හරිද? සම් විදියට. හරි. එතකොට දැන් කණ්ණාඩිය ඇස් දෙක වහගත්තට පස්සේ තින්නවද හාමුදුරනේ? නැහැ. වහග අරගත්තට පස්සේ තින්නවද? අරගත්තා වයි ඉන්නවා. කණ්ණාඩි. කණ්ණාඩි ඉන්නවා. කණ්ණාඩි. එන්න. කණ්ණාඩි මං ඉන්නවද? ඔව්. ඔව් කොයිද?
ඇස් දෙක අරියාම ඉන්නවා. ඒක ඇත්තද? ඒක බොරුවක්. කන්නාඩි නෙමෙයි ඉන්නේ මෙතනනේ. ඉතින් ඒ පෙනීම නෙමෙයි. පෙනීම එකයි නේද? දැන් හරි දෙක එදික දෙක නේද? ඔව්. ආ දැන් කන්නාඩි මෙහෙම අල්ල ගන්න. අනිත් පැත්ත. අනිත් පැත්ත. මම ඇස් දෙක ඔයගේ ඇස් දෙක වැහෙන විදියට. නෑ නෑ මේ මෙහෙම මේ. ආ මෙහෙම. කන්නාඩි අනිත් පැත්ත අනිත් පැත්ත. අනිත් පැත්ත. අනිත් පැත්ත මූණට තියාගෙන ආන්දු තියා බලන්න. ඔන්න ඔහොමයි ලෝකේ දකින්නේ මෙහෙම. මෙන්න මේ. ආන්දු එහෙම තියාගෙන බලන්න ඔය ආන්දු තියා. ආන්දු මේ පේන්නේ නැහැ එතකොට. ආ දැන් පේනවා. නෑ. පේන්නේ නැහැ. තොට පේන්නේ. ආ. එහෙනම් ප්‍රතිබිම්බේ පේන්න බෑ මං කිව්වනේ අර මෙහෙම මන් දිහා බලන් ඉන්න කියලා. දැන් කවුද ඉන්නේ? ආන්දු. කොහොමද ඉන්නේ ඒක? මොමනේ. ඒ? ඒ කියන්නේ ඇස් දෙකට පේන්නේ නැහැ නේද? ඇස් දෙකට පේන්නේ නැහැ කියන එක. ඇස් දෙකට ඇස් දෙකට පේන්නේ නැහැ නේද? ඉත ඔහොම ඇස් දෙක දැන් පිළිගත්තනේ කන්නාඩිය එත සාපේක්ෂ එකයි කියලා. ඔව්. හරි. කන්නාඩි සාපේක්ෂ. ඒ කියන්නේ ඇස් දෙකත් කන්නාඩිය වගේනේ. එහෙනම් ඉත ඔය කන්නාඩියත් උන් තියාගන්න පුළුවන්. එතකොට පේන්නේ. ඔයාගේ රූපේ පේන්නේ. ඒක තමයි පේන්නේ. ඉත ඔය ඒ ඇස් දෙකෙන් මේ කන්නාඩිය ඔයාගේ රූපේ දිහාත් බලන්න. මේකෙන්? නෑ ඒ විදියට ඔයාගේ රූපේ දිහා බලන්න. නෑ නෑ එහෙම නෑ. අනිත් පැත්ත. මම බලලා තොප්පු කරගන්නේ නැණ ඉතින්. ආ දැන් ඔයා ඉන්නේ කන්නාඩියේ දොතන. මෙතන. මෙතන. පෙනීම දෙකම එකයි. පෙනීම දෙක. පෙනීම එකක් තිබුණා. දෙකම. දොත. ඔයා ඉන්නේ ඔතනද කන්නාඩිය ඇතුලේ දොතනද? මෙතන. පෙනීම දෙකම එකයි. පෙනීම දෙකයි. ඒතර කොතන නැහැ ඔයා ඒක. මෙයන්. ඈ? මෙතන නැහැ කියන එක නේද ආදිකේ දැන් පෙනීම එකක් එක වගේ පේනවා මෙතනයි මෙතනයි වගේ. හැබැයි ඔයා මෙතන නැහැ කියන්නේ. ඈ මෙතන නැහැ කියන කොහෙන් දිනනවා කියන්නේ. දෙකම බෑ. ශූන්‍යතාවයක් තියෙනවා. එතන. ඒ කියන්නේ දැන් මෙතන නැත්තම් ඒ කියන්නේ අපි මුලා වෙලා තමයි මේ ඉන්නා වගේ දැනෙන්නේ. ඈ දෙන්නත් දෙන්නේ තියා තමයි තමන් හම්බ වෙන්නේ නැහැ. මේ ඈ හම්බු අපි මුලා වෙලා තමයි මේ ඉන්නා වගේ පේන්නේ නේ. ඈ මේ ඒ කියන්නේ මෙතන ඉන්නව නෙමෙයි මේ මේ ඈ මේ නැවෙනවා නේ නැවෙන එකක් තියෙන්නේ ඈ මායාවක් මේ දැන් ඒක තේරෙන්නේ නැහැ මේ තේරෙනම මේ ඈ හඳුරු මේ තේරෙන්න නැහැ ඉවරයි මේ ඔව් මොකක් කරන්නද යන්නේ ඈ හඳුරු මේ ඒ කියන්නේ මේ අපිට ඉන්නා වගේ පේන්නේ නැහැ මුලා පේන්නේ නේ මේක නිකන් මැජික් එකක් වගේ නේ අපිට දැනෙනවා ඉන්නා වගේ හැබැයි මෙතන ඉන්නව නෙමෙයි ඒක නැහැ කියන්නත් බෑ කියලා මේ මෙතන ශූන්‍යතාවයක් තියෙන්නේ ඈ ඒක තමයි හඳුන් කියන්නේ මට තේරෙනවා කතා කට්ටි ඉන්නේ මැරිච්ච කට්ටි ඔක්කොම ඉන්නේ ඈ අතීතේ මැරිච්ච කට්ටි ඔක්කොම ඉන්නේ ඒ මැරිච්ච කට්ටිය දකින්න කොට අපිට පේනවා අලුතෙන් ඉපදිච්ච කට්ටිය තමයි නිර්වාණය පිළිගන්නේ මැරිච්ච කට්ටිය ඈ දැන් මේ දැන් කන්නාඩි බලනකොට මම දැන් මම මෙහෙම බලනකොට එකක් දැන් මට සාපේක්ෂව මාව ඊරවසේ කන්නාඩියට සාපේක්ෂව එයා පේනවා කන්නාඩිය සාප කන්නාඩිය දින නැහින් ඔයා පේනවාද කන්නාඩිය දින නැහින් පේන්නේ නැහැ නේද කන්නාඩියට මේ දින මේ දෙපැත්තේ මේ මෙහෙම දින ඇස් දෙකෙන් පේන්නේ නැහැ අද ඔය දෙන්නම එකයිනේ කන්නාඩිය දින නැහිනේ යන්තේ නැයි කර කන්නාඩිය දින නැහින් පේනවද නැහැ නැහැ ඇයිද ඔයා ගැස් දෙකත් කන්නාඩිය වගේ ඉස්සෙල් ඔප්පු කරගත්තා දැන් ඔයා ඔෆිෂල් දැකලා ඔප්පු කරගත්තනේ ඔයාමයි පෙනීම එකයි කියලා. එතකොට අර කන්නාඩිය තුල තියෙන හැම ඔයාව නේද? හරි නිකන් මේක මෙහෙම මේක කළා මේ පැත්තට දාගත්තා. ආ ඒක තමයි කිව්වේ. ඒක තමයි. ඒක තමයි කියන්නේ. ඔව්. ඒ ආරණටි ඒක. ඔව්. තේරෙනවද? එතකොට කොහෙද ඉන්නේ? ඉන්නේ නෙක නෑ ඔතන. ඔතන එක එක නෑ ඉන්නේ. මායාවක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි පුද්ගල වශයෙන් තියෙන මායාවක් නේද? ඈ? මෙතන ඉන්න කෙනෙක් නෑ අපිට දැනෙනව නික ඉන්නවා වගේ නේද හිතන් ඉන්න හිතන් ඉන්න හිතන් ඉන්නවා නික නේ අර අර විඤ්ඤාණයට කොටු වෙලා ඉන්නේ අපි නේ විඤ්ඤාණේ තියෙන දත්ත ඇල්ලගෙන ඉන්න ඌ කියන දේවල් මුලා අන්තිමේ මුලා වෙලා ඉන්නේ අන්තිමේ බොරුවක ඉන්නේ තේරුණාද ඈ කන්නාඩි අපේ ඇස් දෙකක් කියන්නේ කන්නාඩි වගේ රිෆ්ලෙක්ටින් මිර එකක් ඔක්කොම කනත් එහෙම. ඒතර විඤ්ඤාණ නැත්ත මොනක් පේන්නේ? නෑ මේ කොහෙද? හ්ම් විඤ්ඤාණ පණවන්න බෑ විඤ්ඤාණ පණවන්න බෑ. ඔය හා අනිදස්සනයි කොටක්කු අනිදස්සන සෝතන්. හැබැයි මේ හැ නෙමෙයි නේ ආඳුරු මේ කතා කරන්නේ. ඈ ආඳුරු මේ මේ හැ භෞතික මේ භෞතික හැ ගැන නෙමෙයි ආඳුරු කියන්නේ නේ.
මේ මැද බෞද්ධික ඇහින් බලන්නේ අපි ඔක හදාගෙන දෙන්නේ ඒක ඇත්තද? ඔව් ඒක බොරුවක් ඒක. මේ පෙනීම් පෙනුනානේ අපි බලන්නේ හදාගන්න. දැක්කනේ අපි දැකපු නැති හරිය තියෙන්නේ. සැබෑවටම අපි ලෝකේ දකින්නේ නිවන් දැක්කම. ඒක තමයි සදාකාලික ජීවමාන ලෝකයට හම්බ වෙන්නේ. ඒක හොයාගෙන තමයි අපි ආවේ. ඒක. කතාද වෙනා ළමයි හදන්නේ ඒක හොයාගෙන. ඈ? රස්සා කර කර කතාත් බඳලා ළමයි හදා හදා යන්නේ ඒක හොයාගන්න. මොකක් හොයාගන්න? ඔය දැන් කිව්ව කතාව එනකම්. ඉතින් එකකින් හම්බෙන්නේ. ඉතින් ඒක තමයි ඉතින් ඒක හම්බෙන්නේ තින්න තමයි යන්නේ ඔය. ඒක ඇත්තනේ. ඒක කතාත් බඳලා තින්නේ කවුද? අපේ චුරුස් අපිටම චුරුස් වෙලා තින්නේ. ඈ? මෙයන්ද? ඈ? ඒක තමයි වෙලා තින්නේ මෙතන. ඒක අපිම මේ හදාගෙන අපි බොරුවට કૃතිමව හදාගන්නේ අපි මේක. හදාගෙන නිකන් මේ බොරුවට නිකන් සැප විඳලා දිනේ බොරුවට දුක් විඳලා දිනේ බොරුවට. දැන් සැපයක් විඳලා තියෙන්නේ. නෑ නේ ඒක අපි තමයි දැන් නියම සැපේ විඳින්නේ. ඒක නෑ. ඒක ලෞතුරුසු. අපිට කාමයේ ගවේෂණය වෙන්නේ නැතුව අපි වෙනම ක්‍රමයක් හොයාගන්න නිර්වාණය. විඳින්නේ නැතුව ඉන්දනයක් තියෙන. වෙනස් වෙන එක. දේතෝඩ අඳුරු ඒ සූත්‍ර පිටක අරම එහෙම ගොඩාක් ඔය තිනේවා ඒවා ඔක්කොම ඒ උච්චර ගොඩක් අවශ්‍ය නැහැ කියන්නේ නැන්ද කියන්නේ. මත වෙටි සූත්‍ර පිටකේ තමයි දැන් කිය සූත්‍රේ. අපිට පල්ලේක සූත්‍රේ තමයි වෙන්නේ. හදන්න නේද හිටියා නම් හරි. හදන්න නේද හිටියා නම් හරි අනාවේ. මේ හිතේ එහෙමත් කියලා දෙයක්වත් නැහැ බලන් ගියානේ. කරන්න දෙයක් නැහැ මෙතනනේ. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ මෙතන. ඒ කියන්නේ අර මේ ඒ කියන්නේ අර ඒ ගලණේ වෙන ස්වභාවය දිහා බලන් ඉන්න එක තමයි තියෙන්නේ නේද? ඈ? අදම කරන්නේ නැහැ කියන්නේම ඒක දිවිල නතර වුණානේ. හ්ම්. ඒක සමුදේ නිරෝධී කොහොමද වෙනවන්නේ? ඈ? ඒක නෑ. ඈ? නිර්වාණය තුල සමුදේ නිරෝධයක් කතා කරන්න බෑ. බෑ නිර්වාණය නේ මං කියන්නේ. අපේ සිතුවිලි තුල අපේ සිතුවිල්ලක් මුල් කරගෙන නිවනක් දකින්න බෑ. බෑ බෑ. සිතුවිලි සිතුවිලි ඔබට? ඔව්. සිතුවිල්ලේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච. නිදහස් වෙන එක නෙවෙයි. විඥානේ නිදහස් වෙච්ච දේ. පුද්ගල විඥානේ නිදහස් වෙච්ච දේ කියලා හිතන්නකෝ. පුද්ගලෙක් සත්‍ය පුද්ගලෙක් කියලා ගන්න විඥානේ. පුද්ගල සංකල්පය සම්පූර්ණයෙන්ම අතුදහන් වෙච්ච දේ නේද? මම මැරිච්ච දේ. ඈ? මම මැරිච්ච දේ නේ. ඒක තමයි නිවන කියන්නේ. මම මැරිච්ච දේ තමයි නිවන කියන්නේ. ඒකේ ඵල මම ඒකනේ මේ ජීවිතයෙන් නිදහස් වෙච්ච දේ තව කිව්වා. ඉතින් මම මරනවා කියන්නේ මම ඉන්නවා මම ඉඳලා තියෙනවා ඒ කලින් හිටපු කෙනෙක් නෙවෙයි නේද උනේ දුෂ්ටි මරණයක් මේ නැති වෙන්න කෙනෙක් හිටියේ නෑ ඉතින් මම කියලා හිතන් හිටපු අවිද්‍යාව මම කියලා ඉන්න කෙනෙකුත් නෑ නැති වෙච්ච කෙනෙකුත් නෑ يعني දැන් මම දැන් මේ කන්නඩියෙන් බැලුවම මම කොහෙවත් නැහැ මම කියන එක නෑ ඒ මම කියලා හිතන් හිටියන් මෙච්ච අවිද්‍යාවෙන් රැවටිලා හිටියා. ඒ රැවටිීමේ නේද? ඔව් හිටියා. දැන් ඊයේ එතකොට මම යා කොහෙද බල දන්නේ? ඊයේ මම යා දැන් ඊයේ හිටියානේ ඊයේ දවසේ මම මේ කියන එක කනේ. ඔව්. එයා දැන් කොහොමද? එතකොට. අන්න ඒකෙම තේරෙන්නේ නැද්ද හිණයක් කියලා මේක. ඔව්. ඊයේ මම ඊයේ මම යා හිටියේ විඥාන මායාව තුළනේ. විඥාන කියන්නේ නිරෝධ වුණාද ඊයේ? ඔව්. විඥාන ප්‍රතිරා නිරෝධ වෙලා. එතකොට හිට මම යා තාම නැහනේ. දැන් අද එතකොට අද ගන්නෙ මොකෙන්ද? එතන සාපේක්ෂ නෙමෙයිද? මෙතන අතාරින් ඉන්න. අතීතය අතාරින් ඉන්න, අනාගතය අතාරින් ඉන්න, වර්තමානයේ නවතින. එතන යන්න බෑ. ඒ නැවතිච්ච වර්තමානයේ. නැවතිච්ච වර්තමානයේ අර අතීත අනාගත වර්තමාන කියන තුන් කායක නෙමෙයි. ඒක. අමුතුම දණක් ඒක. කොටිම කිව්වද ඔය මිනිස්සු ගංජ ගහන්නේ කුඩු ගහන්නේ? ඒක හොයාගෙන ඇත්තටම මොකක් හරි ආශාදය හොයාගෙන මිනිස් යන්නේ ඇත්තටම ඒක ගහගුවට පස්සේ තර්කේ වගේ පොඩි එකක් තියෙනවා නියම නැවෙන්නේ නිකන් ඩොප්ලිකේට් එකක් තියෙනවා ඒක තමයි බොන්නේ එකනේ ඔව් ඒක තමයි බොන්නේ නැත්තම් ඔච්චර කරන්නේ නැහැ නේද මිනිස්සුනේ එතකොට එළියෙන් සිතුවිලි එන එක අඩු වෙනවාද අඩු වෙනවා අමුතුම දැනගින්නේ හිත වර්තමානයේ තියෙන බයක් දැනෙන්නේ නැහැ ඒක හිත වර්තමානයේ තියෙන නමුත් ඒක ආතන්වංශයේ ස්වභාවයත් ඒ වගේ ඒ ඔය එක තමයි මම කියන්නේ. නමුත් අරක ප්‍රතිමේ කන්නේ අර කියන්නේ. මම
රාතන් වහන්සේගේ ස්වභාවයත් අඳුර ඒ කියන්නේ මේ ඒ කියන්නේ අර වේගයෙන් ගමන් කරන සිටිවිලි પરම්පරාව නතර වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම හිතයින් වුණා නතර. හිතයින් වෙලා තියෙනවා. කාලයෙන් නිදහස් වෙනවා. කාලය කියන්නේ බුරු ගන්න. කාලයෙන් නිදහස් වෙලා තියෙනවා. කාලය කියන්නේ සංකල්පයක් නෙවෙයි නේද? අපි මනසේ හදාගත්ත එකක් නෙවෙයි අතීත අනාගත වර්තමාන කාල දෙක තුන. මේ කාල තුනෙන් නික්මීම තමයි නිවන කියන්නේ. නැත්නම් මේ කාල තුනක් පැනවෙන විදිහ අපි දැන් අර කිව්වා නේද? ඒක තමයි. කාල තුනක් ඇත්තටම මේක පණවන්න බෑනේ. ඔව් හිත පැටව ගැහිමක් වගේ නෙවෙයි දැන් ඔබ. හිත තමයි හිත පරපර පැටව ගැහිමක් වගේ නේද දැන් මෙන්න මෙතන. අන්නේ ඉතින්. ඔයාලා හිතන් හිටියේ මෙච්ච කාලයක් අපි මෙරිලා ආයෙ ගිහිල්ලා ඉපදෙනවා එහෙම එකක් නේ. මෙතන මැරෙන එකක් ගැන කියන්නේ මේ. අපිට එහෙමනේ දහම් පාසල් ගියත් ඉගන්නේ. ඕවා. අපි අවුරුදු 50ක් 60ක් 70ක් ඉඳලා ආචර සීල වගේ මැරලා යනවා කියලා නේ. ඈ? ඔව්. එහෙමනේ ඉගන්නේ අපිට. ඒත් එහෙම ගන්න වෙන්නේ තියෙන මෙතන මෙතන. ඒක උත්තරේ දැන් සම්මතේ මන්නේ සම්මතේ පුතේ කතා කරන්න බෑ මෙතෙන්දී. මම එකක් තර කියලා තියෙනවා අහදි ඒක. මම කුසින් මරිලා ඉපදිනවා. කවෙ මේ සම්මුති මරණය පරිණිය යන්නේ ඒ සම්මුති මරණය අයිද සම්මුති උපතයි සම්මුති මරණය දැක්ක මොකෙන්ද ඒක හිතින්නේ ඇහෙන්නේ දැක්ක ඇහෙන් බල්ල හදාගත්තේ හිතන්නේ නේද ඒකට ඒක ඇත්තද මේ හේතු බල දාම් පෙන්නන තියෙන බුදුන් ඒ කවුද මැරෙන්නේ එතකොට ඒ කවුද ඉපදුනේ ඒක ගහතර ගහක් ඉපදුනා වගේ තමයි ගහක් වගේ තමයි ඒකත් ඇයිද නෑ ඒකටත් ඇයිද නෑ ඒක උපතමරණේ අපි හදාගත්ත එකනේ සංකල්පය සංකල්පය උපතමරණ මරණව දැක්කේ ටෙස් දෙකින් ඔව් ඉපදෙනවා නම් දැක්කේ ටෙස් දෙකින් ඇත්තටම එහෙම සිද්ධියක් එහෙම වෙන්නේ දැන් හිතන්න මේ ඔන්න මෙයාට අහන්න මේක කියන්න මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක් මඟුසින් ඉපදලා නැහැ කිසි කෙනෙක් මහ පොළවේ වල් දාල් නැහැ සවගන් බලුවද නේද එනවා ඔප්පු කරන්නද මේ ලෝකෙ කිසිම කෙනෙක් මෞර්යසිංහ බුදුින් නැහැ. ඒක කියන්නේ මහ පොළේ වල දාන්නේ නැහැ කිව්වා. ඔන්න එහෙනම් මේක අහගන්න දාන අදරායට බබෙක් උපදිනවා කියන කම්ම කෙනෙකුට. එයා ඒ බබා මෞර්යසිංහ උපදින එක පේන්නේ කාටේ? අම්මට අම්මට දාතරයිනේ. ඒගොල්ලන්ට පේන්නේ මොකෙන්ද? ඇහෙන් කරින්නේ. ඔව්. ඇහෙන් කරින්නේ හරිනේ. ඔව්. ඒ ඇහෙන් කරින් දැකන්නේ ආ බබෙක් උපදිනවා කියලා හදාගන්නේ හිතට. හිතක් හදන්නේ නේ. හරි. ඊට පස්සේ ළමයා දැන් දන්නවද මෞර්යසිංහ උපදිනවා කියලා? ළමයා එතකොට දන්නවා මැරෙනවා බුදුහාමුදුරුට දීවිට මොකුත් දන්නේ නැහැ නේ නේ ළමයා හදාගන්නේ මොකෙන්ද පස්සේ ටික කාර්ය ලොකු වෙලා ළමයා හදාගන්නේ අහගන්නේ දැනගන්නේ මොකෙන්ද ඔබ කොයි ටික අම්මවල දාත්තර ඒ මොකෙන්ද අහගන්නේ කණෙන් ඇහෙන් කරින් නේද ඔව් ඉතින් ඒක හරියන්නේ හරි ඒක අපි කතා උත්තර දෙන්නේ නැද්ද කියලා හොඳට හිතන්නේ මගුසින් දුපදින්නේ ඇහිං කරින්ද හදාගත්ත මගුසින් ඉපදුනායි කියලා මන්නේ නැහැ මම උපකල බලන්න උපකල දෙන්න ඔය ඒ වුණාට ඇත්තටම වෙන්නේ මම මගුසින් ඉපදිනේ නේ අරයට ඒක එන්නේ නෑ නෑ ඔක තේරුන්නේ නැහැ මම කියන්නේ ඇත්තටම වෙනවා කියන එක ඔයා දැන් අනිත් කට්ටිය ගැන හිතන්න එපා ඔයා ගැන හිතන්න ඔයා දැක්කේ කොහෙන්ද එහෙමයි කණිනු දැක්කේ එතකොට එතකොට ඔයා ළමයි තාත්ත දැක්කේ කොහෙන්ද එහෙනම් ඊළඟ අම්මේ දාතේ දැක්කේ අල්තිලා තියලානේ එතකොට ඇහෙන් කන්නේ නේද ඉපදিলা තියෙන්නේ එහෙනම් මගුසෙන් දුවිලා තියෙන ඇහෙන් කන්නේ අන්න එතනින් හේතුඵල ධම් පටන් ගන්න තේරුම් ගන්න ඔන්න ඒ දණින් දැනගන්නේ ඇහෙන් කනේ ඒ දැනගත්ත දැන තමයි බිහිවීම කියලා පෙන්වන්න ඕන මම මෙයාට තාම තේරුන්නේ නැහැ කියලා මෙයා මම තමයි හිතන්නේ දැන් අල්කම මෙයා අර ඝන සංඥාවට මෙයාලා තියෙනවා තාමත් හිතන්නේ ඒක ඒ පිළියන්නේ අමාරුයි නෑ මේක ඇතුළේ පෙන්නන්න පොඩ්ඩක් මේකද එතකොට තේරෙනවා ඇත්තට හිතලා බලන්න මේක අමාරුයි වටා ගන්න ටිකක් ඔකේ පෙන්නන්න කියපු කතාව ආපහු ඇත්ත ඇත්ත ඒක තමයි ඇත්ත ඔය අම්මා කියලා හදාගෙන තියෙන තාත්තා කියලා හදාගෙන තියෙන දැන් එහෙනම් මම දකින්නවනේ එහෙනම් දකින්න එක තමයි මේව කරගන්න දකින්න එක වට කනින්නේ ඒකට මොකද්ද කියලා අහගන්න නෑ කනේ තියෙන නෙවෙයි උත එහෙනම් තමයි නෑ මෙයා මෙයාට වැද්දලා තියෙන මෙයා මේ එකම කෑල්ල එකටම අරගෙන දීලා මේ මං කියන්නේ අර කිව් විදිය තේරෙනවා අපි කිව් විදිය අපව බලනවා දැන් අදරයට බබෙක් උපදිනවානේ අම්මගේ උඩ ඕන නිදහසේ ඥාණයෙන් අහන්න මේ කියන එක අමුතු කතාවක් ඇතුලේ තියෙන්නේ කියන්නේ අදරයට බබෙක් උපදිනවා අම්මගේ උඩ එතකොට ඒ බබා උපදින එක පේන්නේ කාටේ මහ මිනිසුන් දෙන්නටනේ ඔව් ඒගොල්ලන්ට පේන්නේ මොකෙන්ද ඒගොල්ලන්ට S2 වෙනුනේ කඩේ නෝ හරිනේ
ඊට පස්සේ ළමයා තාම දන්නවද මවකුසින් ඉපදුනා මැරෙනවා කියන එක? නෑ. හිතට ගිහිල්ලා නෑනේ. හිතට ගිහිල්ලා නෑ. ඒ ළමයාත් මේ ලොකු වෙලා අනුකරණය වෙලා දැනගන්නේ මොකෙන්ද ඇහි කරින්නේ? එයාගේ. නෑ දොල් මවකුසින් නෙවෙයි උපදින්. ඔය කැලිටිය කැලල අතර මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙකුට වදින එකක් වගේ මන්න. හිතන්න දෙයක් නැහැ ඒක. ඈ? ඒක හිතන්න දෙයක් නැහැ ඒක. වචන ඇහෙනකොටම දැනෙන්න ඕනේ ඒක. ඇහෙන් කණේ. එයා හාමුදුරු කිව්වේ තේරුන්නේ නැද්ද? ඇහෙන් කණේ. ඔය ඇහෙන් කණින් කියනකොට ආයේ ඇත්තටම කියලා අර කල්ල ගන්නවා. ඇහෙන් කණින් තමයි මේ දකින්නේ. ඒ කියන්නේ අපිට ইনফরমේෂන් ඒක එන්නේ දැනුම මේක ඒකයි අල්ල ගන්න. ඒක වැඩක් නෑ. මේක නෙමෙයි ගන්න ඕන. ඔන්න ඔබේ මතලවන්නේ උතර. ඒක ගන්න එපා. මෞකුසෙන් උපදින බව අපි ඇහෙන් ගන්න. අනිත් පැත්ත ගන්න. එක පැත්තක් විතරයි අහුවෙන්නේ. මං කියන්නේ වෙන පැත්තක් ගන්න. ඔයා චූටි ළමයෙක් විදිහට හිතන්නකෝ. ඇත්තටම ඔයා පොඩි කෙනෙක් වගේ ඉඳි. එතකොට මට ඇහෙන් ගන්න තමයි මේ. ඔයා දැන් පොඩි ළමයි ඔන්න ඔයා කියලා හිතන්නකෝ අර බබා. අද දැන් උපදින. ඔන්න හිතන්නකෝ. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්නානේ ඒක දක. ඒක නිකන් ඥා. ඒකත් අපි අයින් කරමු පොඩ්ඩක්. ඒකත් අපි ඒක ඇල්ලත් අයින් කරමු එනවා. දැන් ඔයා දන්නවද මොකද කියපු දුනා කියලා? එහෙන් කරින් දැනගත්තා. නෑ. ඔයා දැන් අද ඉපදිච්ච බබෙක් කියලා ඉඳන්නක. ඔයා දන්නවද මොකද කියපු දුනා මරනවාද ඊට බුදුහාම කියතිය කියලා? නෑනේ. ඔයාට තව උද්ද දෙයක් ගිහිල්ලා අම්මා හරි තාත්තා හරි කියන්නේ මොකද කියන්නේ කහන්නේ. තර කියනනේ අපි ඒ වෙලාව අපි දරුවෙක් කියලා ඉපදෙනකොට එත සිත අපි ආගන්තුකයි කියලා කියනවනේ. ප්‍රවාසරය ආගන්තුක තමයි මේ උපක්ලේශ ඇති වෙන්නේ. ආගන්තුක වෙන්නේ නේ. සමුදයක් ඇති වෙලා නැහැ. අර අතීත භවංග සිත කියන කිලා කියන්නේ. ඒක තමයි භවංග සිත. ඒකේ පිළිසිදුයි නේ ඒක. දැන් ඒ වගේමනේ මෙයාටත් කිව්වේ. මෙයා වුණ අද උපදුණා කියලා හිතන්නකෝ අම්මගේ වැඩේ. මෙයා දන්නවා මවුගුසේ මේ මෙයා ගෑවුලා මේද පිරිවිලා මේද මවුගුසෙන් උපදුණා මැරෙනවා දෙයිය බුදුහාමුදුරුවෝ නිවන් දකින්න එක මොකුත්ම මෙයාට තියෙනවත් තාම නැහැනේ. ප්‍රභාස්වර පිරිසිදු හිතනේ. ඊට පස්සේ මෙයා ඔය ලෝකේම හදාගන්නේ කොහෙන්ද? ඉතින් මේ පංචස්ක ඉතින් නෑ මවුගුසෙන් උපදුණා කියන එක අහගන්නේ කොහෙන්ද? අපි සමාජෙත් එක්ක ගැටෙනකොට ඒ කියන්නේ සමාජෙත් මේනුයි කොහොමද අපි දකින්නවනේ මේ අත්දැකීම් ලබනවනේ. ඔය එතකොටත් දැන් ඒවත් ඉතින් ඇහෙන් කණින්නේ ඔය ඇහෙන් කණින්නේ මෙයා කරන්නේ ඇහෙන් කණ නෑනේ මේ උපමා පටලැවිලා ඕගොල්ලන්ට මට පේන්නේ. දැන් ඔයා දන්නේ නෑනේ දැනට පොඩි ළමයෙක් නම් මවුසින් ඉපදුනාද මැරෙනවද කියන එක. ඒ උපමාව ගන්න ඔයා චූටි එක්කෙනෙක් වෙලා. ඔයා පොඩි ළමෙක් කියතරට ඇන්නේ. ඔයා ලොකු එකෙක් විදිහට හිතන්නවා. දැන් අම්මයි තාත්තයි ආවිකෝ අම්මයි තාත්තගේ කොහෙන්ද ආවි කියන එක දන්නේ නෑනේ මම. උඩ දන්නේ අපිට උඩ කියන අපි දන්නේ නැති නිසා අපි වානේ තාත්තා පුතාට කියලා දෙන්න. දැන් අපි දැනගෙන තියෙන ඇහෙන්න කණේ එතනින් තමයි අමුතු කියන්නේ ඉපදිනවා කියන ආරම්භ කරන්නේ. දැන් හොඳයි මේ මව කුසෙන් මේ ලෝකේම දැනගත්ත ඇහින් කණින් නෙවෙයිද? ලෝකේම දැනගන්න ඇහින් කණ. ඇහින් කණ මූලිකව දැනගන්න ඇහින් කණ. දැන් උතර පටලැවෙන්නේ මෙන්න මේක ආද? ඔය මොක පුළුවන් නේ කියලා පටලැවෙන්නේ දැන් මේ මොකතනද කියලා. ඒක විතර ගන්න ඕනේ. නෑ එයාගේ හිතේ දැක්ක තියනවනේ ඒක. ඔය කෙලෙසේ අයින් වුණාට පස්සේ ඉස්සරහේ කැලවදින්න මම කියන්නේ. එහෙනම් ඒ පිළිගන්න බෑ ඒක. පිළිගන්නේම ප්‍රත්‍යක්ෂය වුණාට පස්සේ. ඒ කියන්නේ ඔය දැන් මම මෙච්චර කාල දිනන මට දැන් තේරිච්ච විදිහේ නෙමෙයි කලින් තේරුණා. ඔව්. දැන් තාම මට ඒක තේරෙනවා අර අපිට වැටිච්ච ඩේටා ටිකක් තියෙනවනේ. මේ වගේ. දැන් මම කිව්වට කියන එක ඇතුලේ තියෙන්නේ. කියන එක ප්‍රත්‍යක්ෂ දැයිනගෙනාට ඇගෙහිදී වැටෙන ඥානයක් එනවා ඒතර. ඔය නිකන් අහලා වැඩන්නේ ආ මුද්දේ කිය නිකන් අහලා විතර දැනුවට අහලා වැඩන්නේ ඇතුලේ තියෙන ලොකු ගැඹුරු කතාවක් ඕන අංගල තියෙන නෑ හඳුරු දැන් මේ අම්මගේ කුසෙන් එනවායි කියන එකද අපි මීට ඉස්සලා අතීතේ අපිට දාපු ඩේටා ටිකක් තියෙනවනේ දැන් අපි ටීවී බලලා අරව බලලා මේව බලලා අර එන විදිය ඔක්කොම අපි අපිට පේනවා ළමෙක් කියන විදිය මොට බෑ ඔක්කොම පේන්නේ ඒක ඇසින්නේ තුනවර ඒකද දැන් අර මට දැන් හඳුරු කියන එක තේරෙනවා මම දැන් මේක ඇහෙන්නේ කණෙනුයි තමයි අපි මේක ගෝචර කරගන්නේ. මේ විපදීම. නමුත් අපිට දන්නේ නැහැ මේක කොහොමද වුණේ නැද්ද කියන එක. ඇහැට තමයි පේන්නේ මුලින්ම. අර දැන් අපිට ඒක ඇහැ සීමාව ඉක්මවා යන අර වැටිච්ච දෙයට අරිසින් නේද? හරි. ඇහැ සීමාවෙන් ඉක්මවා ගිලෙන තියෙන දැන් අර ඇහැටයි කණටයි එක දැනෙන එක ඇත්ත. නමුත් අර
අපිට දාපු ටිකක් තියෙන නිසා තමයි අපිට දැන් මේක පටලවිලා තියෙන්නේ. අර ప్రత్యක්ෂය ගැන කතා කරනකොට මේ මෞකසයි මල කඳයි කියලා මොකද්ද දැන් තේරෙන්නේ? දෙකම එක වගේ. නෑ 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 මට ඒක හරියට මෙන්න ඕන ඔයගොල්ලන්ගේ. ඈ? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මං කියන විදිහටම විස්තර කරන්න හැබැයි. මෞකසයි තාමයි දන්නේ ඔයගොල්ලන්ට මං කියන එක වැදගත් නෑ කියලා. අපිට ටික ටික තේරුණා මේ වටනම් ඒ ගොඩක්ම තේරෙන්නේ නෑ මට. මේ විදිහට මෙහෙම දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ හිතෙන් මිදෙන්න නැතුව ඕක බල මේ කියන්නේ ඒ කියන තැනටපත් වෙන්නේ නැතුව කොච්චර හිතුවත් ඒ විදිහටම තමයි ඔයගොල්ලන්ට වදින්නේ නම් මන්නම් කියන්නේ. මේක ඇතුළේ ඔක කෑල්ලක් මම මේ කියන්නේ මේ. හ්ම්. එසේ මිසේ කෑල්ලක් නෙමෙයි මේ. මේ කෑල්ල අහුනොතින් එච්චර වෙන මොකුත් හොයන්න දෙයක් නැතව. මේක ගැඹුරු ඥානයක් මේ කියන්නේ ඒක. ඒ මෞකුසයි මලමිනියයි කියන සත්‍යයේ මේ මෞකුසගත්ත්වයේ මලමිනියවද දෙකම එකයි. ඉතින් ටීවී එකේ බලන්න බෑද? ටීවී එකෙන් බලන්න බෑද මෞකුසෙන් බලවෙක උපදින. පුළුවන්. මම වල දානේම මැරිනේ ඔක්කොම බලන්න පුළුවන්. පුළුවන්. ඉතින් එපෙණිම නෙවෙයි තර්කෙත් තියෙනේ. එපෙණිම ආදී එතන සිතුවිල්ල අතන සිතුවිල්ල. එතන පෙණීම අතන පෙණීම. එකයි. එතකොට. එතකොට මේ දෙක ඇත්තද? බොරුවක් කියන. ඔවා කවදාව ළමයෙක් ඉපදෙන විදිහ දැක්කේ නැහැ කියලා හිතන්න. එතකොට ඔවා කොහොමද කියන්නේ ඔය ඉපදුනේ කොහෙන්ද කියලා? ඔවා ඉපදিলা තියනවද එතකොට? ඔය එහෙම නෙමෙයි තුත් අම්මා කරන්නේ. නෑ ඒක තේරෙනවද මේ කී හිතන එක එතන විදිහ වගේ ඒක සංකීර්ණ පස්සේ ඔය දී එක ලියාගන්න ඒක. මොකද වෙනවනේ එතකොට? ඔයක මාර සංකීර්ණ පස්සේ මුළු ලෝකෙම හොල්ලන්න පුළුවන්. මොන ලෝකයටම විශේෂ ස්වභාවනාද කියලා දැන් මුළු එකේ පේනවා මම තරු පිලිසිද ගන්න ටීවී එකේ පේනවා මරණය අපි සජීවී කියලා බලනකොටත් විතරම මම පේනවා අන්නාද ස්වභාවනාස් කියන විතර ස්වභාවයක්ද තියෙන්නේ ඈ දැන් අපි මෙතන පෙන්වන්නේ මේ ඇහැට පේන එක මොකක් කියලාද අපි ඔප්පු කරන්නේ කොහෙද නැහැ මේ ඇහැට පේන සංඥාව මිරිගුවන් නෙවෙයිද බොරුවන් නෙවෙයිද ඒ එතකොට ද ටීවී එක බලනකොට එක ස්වභාවයක් දෙපස අපි අර සජීව බලපොට තවත් ස්වභාවය. හරි ඒක තීරණය කරන්න කවුද? පෙනීම එකයි. පෙනීම එකයිනේ. දැන් ටීවී එකේ බබෙක් උපදිනවා. වොන්න මවුකුසේ. ටීවී එකේ බබෙක් උපදිනවා බලන්න පුළුවන්. ටීවී එකේ මහ පොළොවේ වලක් කපලා වල දානවා බලන්න පුළුවන්. පණ යනවා බලන්න පුළුවන්. ඔක්කොම පුළුවන්නේ. ඒ පෙනීමයි අත්තම පෙනීමයි දෙකම එකයි නෙවෙයිද? දෙකම එකයි. අතන නෑ මෙතන ඉන්නවා කියලා හදාගන්නේ. අපි හිතන්නේ. දෙකම හිතින් හදාගන්නේ. දෙකම එකයි. ඒ හිත බොරුවක් නෙවෙයි. දැන් නෑ කියන හිත බොරුවක් නෙවෙයිද? අත කියන හිත බොරුවක් නෙවෙයිද? ඔව් දෙකම බොරු. එතකොට මොකද තියෙන්නේ? ඒක ශූන්‍යතාවය ඇති. කිස් භාවයක් ඇති නේද? ශූන්‍යතාවය. ශූන්‍යතාවයක් ඇති නේද? ඇත්ත නැත්ත දෙකම නැහනේ ස්වාමීන් වහන්සේ. ඔය එතන. එතන නැහැ. දීප්තයක් කියන්නේ දෙපත්තක් නැහැ. දෙපත්තක් නැහැ. දැන් පෙනීම තුකින්. එතකොට එතකොට ඇත කියලා පනවන්න බැරිමකොට විඥානය පනවන. දැන් කන්නාඩිය තියෙන රූපය ඇත කියන්නත් බෑනේ. කන්නාඩිය තියෙන රූපේ නැහැ කියන්නත් බෑනේ. එහෙනම් සංඥාව ඇත කියන්නත් බෑ නං සංඥාව නැත කියන්නත් බෑ නං විඥානය පණවන්න පුළුවන්ද? බෑ. එතකොට ශූන්‍යයි නේද? ශූන්‍යයි. එහෙම හිතුවම නියම් ගන්න ඕනේ. ඈ? වෙනවා තමයි. ඈ? අඳුම් කොහොමද වැඩි වෙන්නේ? මේ වැඩි ඉන්නේ කෙනා. ඈ. හොඳ ගැඹීර මේකක් වෙනවා එයාට. ඈ? වැඩි ඉන්නේ කෙනා. ඈ? එයාත් හොඳට ගැඹීර මේක වෙනවා එයාට මේ කතාව. එයා සුසු මේකට. ගොඩක් තුන් දෙනා මොකට ගැලපෙනවද ට්‍රිප් වෙන අවස්ථාල් ගොඩක් තියෙනවා ඔව් ඒක තමයි නහල්තුරු මේ මේ බලන් ගියා මේ වෙන කිස්සු ඇදලා නේද ඈ මොනාද මේ කරන්නේ ඒක ඇත්තනේ දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ නේ මොන තරම් මුලාවක ඉන්නේ මේ ඒද ඔය ඕකේ මුලාවෙ මිදුලා මම මාර ජොලි නේ ජීවිතේ අයි මග්නයක් ගැන බයන්නේ උපතක් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ නේ ඔය ඉන්නවා අපි මේ ඉඳාසෙ ඔබට කරන්න කිසි දෙයක් නැහැ නේ. ඕන කෙනෙක් කියනවා නම් මෙතෙන්ට ඇවිල්ලා අහගෙන යයි මම කිසිම දේශනාවකට යන්නේ නැහැ නේ. මම රට යන ඒවා නැවතුවා. අපි පස්සේ. දැන් මම මෙතේ ඔය නිකන් ඉඳන් ඉඳලා තියෙන. එච්චර. ඕන කිසිද. මේක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. ප්‍රකට වෙලා තියෙන හොඳට. මට හිතා ගන්න පුළුවන්. හා? ඒ කියන්නේ මේ ශූන්‍යතාවය කියන එක ප්‍රකට කරගන්නේ මේ ලේසි පාස් වැඩකුත් නෙමෙයි නේද? ඔව් ඒ ලේසි දැන් ඔබ කිව්වට පස්සේ මේ මේ පුතජන මේ දුවන මිනිසුන්ට ඔක් කියලා වැඩක් තියෙද? ඔව් ඉතින් මේ මිනිසුන් තේරෙන්නේ නැහැ නේ මොකද මේ ශූන්‍යතාවය කියන එකවත් මෙලොවට දන්නේ නැහැ. ඒක තමයි කොට වෙච්ච සත්‍ය ඔන්න ඔය විදිහට ගමන් කරනවා. ඉතින් අපි මේ සත්පුද්ගල සංකල්පේම ශූන්‍යයි කියන එක හොයාගත්තා.
ලෝකෙම ශුන්‍යයි කියන එක. පරම ශුන්‍යයි කියන එකත් හොයාගත්ත සත්පුද්ගල සංකල්පෙන් ලෝකෙ ශුන්‍යයි කියලා එකත් හොයාගත්තනේ. ඒක නිසා සියල්ල පැහැදිලි. මමත්වේ ශුන්‍යයි කියන එක හොයාගත්ත කෙනා රහතන් වහන්සේ. පරම ශුන්‍යයි කියන එක හොයාගත්ත කෙනා බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ. පරම ශුන්‍යයි කියලා හොයාගත්ත. එතෙට යාට ඒ විශ්වයේ තියෙන සර්වඥතාඥානය තුලින් සියලුම රහස් ටික සතුව තියෙනවා. පැහැදිලිලා තියෙනවා. රහතන් වහන්සේට ඔක්කොම අන්ලොක් කරලා තියෙන්නේ. ඔව් රහතන් වහන්සේට අද ටික විතරයි පුළුවන්. ඒ කියන්නේ විමුක්තියටපත් වෙන්න පුළුවන්. යාට ඥාන දර්ශන වෙනයි. දුරේ ඥාන දර්ශන වෙනයි. පරම ශූන්‍යය කියන්නේ කොහොමද දන්නවද තේරුම් ගන්න දැන් තියෙන. දැන් මෙතන හිතකට කොටු වෙච්ච සත්වයෝ ඉන්නෝනේ. මං කියන්නේ ඔය අපි දැන් මේ බණ කියන්නේ මිනිසුන්ට. නැත්තම් බණ කියන්න කෙනෙකුත් නැහැ නේ මෙතන. දැන් බුදුන් වහන්සේ දේශනා කරේ අර මොග්ගරාජ සූත්‍රයේදී ලෝකේ පරම ශූන්‍යය කියන එකමනේ. එතකොට දෙවියන් නැහැ, බ්‍රහ්ම වෙන්නේ නැහැ. ඒ සියල්ලගේ විධම්ම සර්වඥ ඥානයේ පීඨන කොට යම් කිසි කෙනෙකුට විශ්වයේ තියෙන තවත් හොයන්න බැරි පරාසයක් පව දේශනා කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒක කියන්න අවශ්‍ය නැහැ ඉතින් ඒක සාමාන්‍ය අයට. ඒක අපිට තේරෙන්නේ නැහැ. මමත්වයේ ශූන්‍යය කියන එක දැනගත්තා නේද? මමත්වයේ ශූන්‍යය කියන එක දැනගන්න එක තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ. බුදුන්ට පරම ශූන්‍යය කියලා වුණා. බුදුවරුන්ට කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. ඒ ඥානය බුදුන් බුදුවරෙක් කියන්නේ ලේසි පහසු කෙනෙක්. අර ධාතුමත්තකෝ නිස්සත්තු නිජීව ශූන්‍යතෝ කියන උතන නේද? ඒක ලෝකයේ දිනේ. මම බොම මේ ගැඹුරු දහාවක් මේ හිතවල මේ කවුරුරි මේ කෙනෙක් මැරෙනවා කියලා අපි හිතාගෙන ඉන්නකත් අර මේ එහෙම එහෙම නේ කෙනෙක් නේ ඒක අපි හදාගත්තේ හිරියාකාර හැබැයි දැන් හිතකට කොටු වෙච්ච සත්‍යය විශ්වයේ ඉන්නෝනේ තේන්න ඒ අපි සත්‍ය කියලා පුද්ගලයා කියලා අපිට පේන සත්‍යයක් නැහැ නේ ස්කන්ධ දිගේ ආයතන දිගේ සත්‍යකුත් නැහැ නේ ඔනෝගේ එක ප්‍රඥාවෙන් අපි තේරුම් ගන්න ඕනේ එක නමුත් ඒ ඔක්කොමත් බැලුවොත් ඉතින් සම්පූර්ණ පරමම ශූන්‍යයි නේ ඔන්න ඒක තමයි අතට කතාව දෙන්නේ ඔයාලා ඒගොල්ලන්ගේ ගැළවීම වෙනුවෙන් අර දේශනා කරනවා නැත්තම් දේශනා කරන්න කෙනෙකුත් නැහැ අතට ඔබට දේශනා කරන දේකුත් නෑ දේශනා කරන කෙනෙකුත් නෑ නමුත් හිතකට කොටු වෙච්ච සත්වෙ ඉන්නෝනේ විශ්වය හිතට කොටු වෙලා ඉන්නේ අපි ඔව් අර හිතට කොටු වුණාම තමයි අර ගණී බවන සංඥාවත් අපිට આવෙන්නේ නේ ඈ දැන් මේ අර අර ආපෝතේජෝ පටවි කියන ගණී බවන සංඥාව හවුලා තියෙනත් අපි හිතට කොටු වුණා නේද හිතින් මිදුණා නම් මේ ගණී බවන සංඥාව මිදෙන්නේ නෑ ඈ ඒක තමයි අපිට මේ ඔය සම්බන්ධ දේව බවටපත් වෙන්නේ දේව බවටපත් වෙන දෙවියන්ට සුකුම ශරීරයන්නේ දිය. ඔව්. ඒක තියෙන. ඝන ශරීරය. අර අපි මේ හිතට කොටු වීම තමයි හිතට කොටු වෙන්නේ අර මමත්වයේ තුන. ඔව්. එතකොට යම් යම් අය ඉන්නවා මේ දර්ශනය අවබෝධ කරගෙන යනකොට ඒ දේව බවටපත් වෙනවා හිතේ ගොල්ලන්. හිතේ තත් යන්නේ. බ්‍රහ්ම බවටපත් වෙනවා ඒගොල්ලෝ. ආර්ය බවටපත් වෙනවා. ආර්ය බව. මම කියලා කියන්නේ ඉතින් අර බලන් ගියාම අවිද්‍යාව තුස්තාදේ තමයි. පළවෙනි මහන්න අවිද්‍යාව දිනුවයි තුස්තාර. ඒ අවිද්‍යාව තුස්තාවෙන් තමයි නිතරම පෙන්නනවා මේ මම කින්නවා ජීවත් වෙනවා ඒක. ඌ තමයි මැරෙන්නේ, ඌ තමයි යන්නේ, ඌ තමයි පේන්නේ කියලා දිනනවා. ඇත්තටම බලන් ගියාම මේ තුල තියෙන්නේ ශූන්‍යතාවයක් මේ තුල. ඒ ශූන්‍යතාවය තුල අපි දකින්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ කිසි දෙයක් නැහැ. ඔව් ඇත්තට ශූන්‍යතාවයක් කියන එක බැලුවට පස්සේ දැන් මෙහෙමත් අපිට කියන්නේ ශූන්‍යතාවය තියෙන්නේ ශූන්‍යතාවය වෙනයි ශූන්‍යතාවය දැකපු කෙනා වෙනයිද? නිවන කියන්නේ ශූන්‍යතාවේ දකින්න එක නෙමෙයි. ඒක පොඩ්ඩක් ඉස්සරහින් දිනන එක. ඒක එතකොට කොහොමද රේටි කරන්නේ? ඒ ටික කියන්න බෑ ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්න කට්ටියට අවුල කැලලක් ඒක. ඒ කියන්නේ මං අර කියන උපමාවෙන් නම් තේරුම් ගන්න පුළුවන්. දැන් ශූන්‍යතාවය තියෙන කොහෙද එළියේද? හිත ඇතුළ. ඈ? හිතේ නේ අපේ තියෙන රටක. ආ එතකොට හිත තියෙන එළියේද? ඇතුළේද? හිතට වණවන්න බෑ නේද? දැන් මේ හිත උපදින්න එළියේද ඇතුළේද? හිතක් උපදින්න එළියේද ඇතුළේද? එළියේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? එතකොට එළියේ ඇතුලේ කිව්වා.
අපි තවත් විදිහකට ගත්තොත් මේ ස්වභාව ධර්මයේ තියෙන මේ ගස් කොළන් එහෙම තියෙන්නේ. ඒ ස්වභාව ධර්මයේනේ. ඊළඟ මේ කය වෙනයි කියන්නේ අපි අරන් තියෙන්නේ. මේ දෙකක් දෙකක්ද? එකක්. එකක් පවතින අනිත් එක ඕනේ නැද්ද? ඕනේ. අනිත් එක පවතින මේක ඕනේ නැද්ද? ඒ වගේ නේද හැද තියෙන්නේ ආධ්‍යාත්මික බාහිර කියලා හරි. ඒකින් මිදුණු තැනයි මම කියන තැනින් මිදුණු තැනයි දෙකම එක නෙවෙයිද? ශුන්්‍යතාවය නේද? ඒ ශුන්්‍යතාවය කියන එක මේ මේ කියන්න බැරි ශුන්්‍යතාවයක් ඒක. ඒ වචනෙට දෙන්න බෑ නේද? වචනෙකට දෙන්න බෑ, තියෙන තැනක් හොයන්න බෑ. බෑ නේ. ඒ තියෙන තැනක් කියන්න බෑ මේක. මේ දැන් මෙතන මට. මෙතන ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ බැලුවොත් කොතනද කියලා ඔයගොල්ලන්ට ඒක හොයන්න මේක. මම නිකන් වචනයක් කියන්න මෙතන. අර කියුම් කැල මා ගැබු ගැල ආධ්‍යාත්මික ගැබයි දෙ කියන්ට. ඒ කියන්නේ අර ඉඩමක් කරගෙන මෙහෙම මැදින් ගාලා අපි ඇතුලේ ඉන්නවා කියලා ගත්තම ඕට අර ඉබේම එලියක කොටස හැදෙනවනේ. ඕ තව මම එකට උදාහරණයක් කියන්නේ දැන් අපි මේ වතුර මේ ඔන්න එලියට ගිහිල්ලි ඉවර වෙලා ලෑලි කෑලි හතරක් ගන්න. ලෑලි කෑලි හතරක් අරගෙන වෙලා පෙට්ටියක් ගන්නවා. පෙට්ටියක් ගහලි වෙලා වහලා දැන් එළිය තනගිනගෙන ඔය වැඩේ කරේද? මෙහෙම ලෑලි කෑල්ලක් තිබ්බා මෙහෙම තිබ්බා කියලා ඉවර වෙලා මේ පෙට්ටියක් ගහලි වෙලා දැන් මේ පෙට්ටිය අරගෙන මෙතෙන්ට වෙනවා. අද පෙට්ටි ඇතුළේ තිබිච්ච අවකාශය තියෙන්නේ. එතන තිබිච්ච අවකාශයද මෙතෙන්ට ගත්තේ. අප මේ පෙට්ටිය ගාලා මෙතෙන් තියලා මේ බලන් ඉන්නවා අවකාශය දිහා තියෙනවනේ දැන් පෙට්ටිය ඇතුළේ. පෙට්ටිය ඇතුළේ අවකාශය තියෙනවනේ. ඒ අවකාශේ ආපහු අතෙන් තරි දිහා තනියම. පුළුවන්ද? ඒ මොකද්ද එතන වෙන්නේ? අන්නේ. එහෙම කන්නේ. ඕල්දේ වලට පොඩේ කාරේ ඉරුන්නේ පොඩටි මේ පෙට්ටියේ මේ අවකාශේ දැන් පෙට්ටි මොකද? නෑ නෑ දැන් මේ මෙතන බලක් හැරුවා කියමුක නැත්තම්. මේ මෙතන බලක් හැරුවා. නැත්නම් මෙහෙම ගාව මේ දැන් මේ පරික්කම තියෙන්නේ. මේ පරික්කම ඇතුලේ අවකාශයක් තියෝනේ. ඔව්. මේ දැන් ඇතුලේ අවකාශයක් තියෙන ෂුවර්ම නේ. ඔව්. මේක ගෙහෙල එලින් තිබ්බට පස්සේ. ඔව්. හරිනේ. ඔව්. එතකොට මේ අවකාශය මේ දැන් මේ පරාසය තියෙන්නේ මෙතන හිතෝ මේ පරාසය තියෙන්නේ. ඔව්. ධාතු දෙපාය වැහිච්ච එක. ඔන්න මේ මොන බලා ගන්නවද? මෙතන තියෙන එක තියෙන්නේ. මෙතෙන්ට ගත්තා. මෙතන අවකාශ දෙකක් තිබුණ නැද්ද එතකොට? ඔයගොල්ලන් පේන විදිහට. ඒ මේක තියෙන අවකාශය මේක ඇතුලේ තියෙන අවකාශය පේන්නේ නැද්ද? ඔය මෙතෙන්ද ගන්නකොට මේම ගන්න පුළුවන් වෙන්නේ. අනේ වගේ අර ගැඹුරු පරාසයක් තියෙනවා එතන. ඒව නිවන්ට අවශ්‍ය නැහැ චරිතය. නිවන්ට අදින්ග විතරයි අවශ්‍ය. නිවන්ට ඇත්තම අවශ්‍ය නැහැ අර ටික විතර නේද? ඒ කියන්නේ මේ ඔය සත්පුද්ගල දෘෂ්ටි කරගෙන ඉන්නේ. අරම එච්චරයි තෝනේ. ඔව් එච්චරයි. අරම සර්වඥ ප්‍රඥා. කොහොම බුදුරුන්ට කියලා. ඒක කියන්නේ කිව්ව මිනිස්සු මුතු වෙලා පිස්සු හැදලා වෙවුලන්න ගන්නවා. අර ශූන්‍යතාවය අවබෝධය වීම තමයි නිවන කියන්නේ. නිවන. ඇත්තට නිවන කියලා කියන්නේ ඔන්න ඔය දිග අවබෝධ කරගන්නකෝ. ශූන්‍යතාවය කියන වචනේත් අයින් කරන්න. ඒක ශූන්‍යතාවය කියන කල්ල ගන්න යනවනේ ආපහු. ඔව්. ඔන්න ඔය වැඩේ කරගෙන කරගෙන යනකොට මෙතන පුද්ගලයෙක් සත්වයෙක් නැත්තන කම්බ වෙයි. පුද්ගල දීසභාවයෙන් නිදාසය අන්න එච්චරයි එතන. එච්චරයි. පුද්ගලයෙක් සත්වයෙක් දුස්කීමිදී. ආ දුස්කීමිදී. ඒක තමයි නිවන කියන්නේ. ආ ආ. මම ඉන්න ගන්න ප්‍රශ්නේ තියෙන මම නැතුණාම. ඒක ඇත්තට. දුක මම කියන දෘෂ්ටි මේ විදිහට දැන් අපි මේ කියපු ටිකනේ සී කරන්න ඕනේ නේද අපි ගැලවෙන්නේ ඒක තව තව නැත්තම් දැන් මෙහෙම කියනකොට තේරෙනවා අපිට ආයි අපේ ජීවිතේට ගිය ගමම ආයේ ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ අවබෝධය ඔහොම එකක් වෙන්නේ බෑනේ. අවබෝධ දැන් මේ හරි කියලා තේරෙනවා දැන් මම කියලා කෙනෙක් නැති බව පේනවා තේරෙනවා. දැන් නමුත් අපිට අර ගිහාම ඉතින් අපි කතා කරනවනේ මේ මම කිව්වා මම අයිය කය පොක්කම් පුරන කතා ගන්න බැරි කමක් නැහැ. ඔව් කතා ගන්න කරන්නේ ඔක්කොම් පුරවන්නේ. නමුත් එහෙම හිතකින් තේරුම් ගන්න එකක් නෙමෙයි මේක. හිතව නැති කර ගන්නකො. නැති වෙන විදිහට අපි දැන් හිතකින් දැන් ඔයගොල්ලෝ කියවනේ ඔව් මට මේ දැන් මෙතන මේ නිවන තේරෙනවා කියලා. එළියට ගියාට පස්සේ මේක අවුල් වෙනවා කියලා කියවනේ. එහෙම වෙන්නේ නැහැ.
ඉතින් ඒක වෙනකොට කොහොමද එළියට යන්න දෙකුත් නැහැ. එළියම තමයි ඉන්නේ. එයා වෙන ගිහිල්ලා වැඩක් කරන්න දෙකුත් නැහැ ඒගොල්ලන්ට. ඒක සියල්ල අතහැරීම නෙවෙයි කියන්නේ. ඒක හරි ඉතින් එහෙම වෙන එකක් තියෙන්නේද? ඒගන අපි සම්මත ලෝකයේ අභිසි දෙයක් බොරුවක් කියලා දැනුනට පස්සේ අපි 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 ප්‍රඥාව තියෙන මොලේ තියෙන කට්ටියනේ මිනිස්සු කියලා කියන්නේ. ඒ මොලේ තියෙන මිනිහා අපව ඒ දේ හොයාගෙන යයිද? ඈ. ඒ වගේ වෙන්නේ නැහැ කියලා දැක්කම. උදේ තකට ඒ කතාව කිව්වකින් තේරෙන්නේ මොකක්ද? ඈ. YouTube එක යන්නේ ඔන්න අපි අපි අපිට අපි හොඳ මාලයක් අපිට හම්බ වෙනවා. අපි හිතන රත්තරන් කියලා. දැන් ගෙනල්ලා ඔය අක්ෂේ ගහලා කොට්ටේ යට දාගෙන අපි පරිසම් කරගෙන ඉන්නවා. ලොකු වටිනා මාලයක් වෙන්නේ නැති කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අරන් යනවා විකුණන්න කියලා කඩේකට. අරන් ගියාට පස්සේ ඒ කඩෙන් කියනවා අපෝ මේක රත්තරන් නෙවෙයි මේ නිකන් එකක් කියලා. තව තව දැන් අපි දැන් ඔන්න අපේ පළවෙනිම බලාපොරොත්තු අතහැරුණා නේද? වටිනාකම අතහැරුණා. හැබැයි සාසකයි තව කඩේකට අරන් යනවා. ඒකේ තරම කියනවා. ඔහොම ඔහොම කඩවල් තුන හතරකට ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් අර කොට යට තියාගෙන ඉන්න. නෑ. ලිම්බෝක හංගයිද? ඒව මුකුත් කරන්නේ නැහැ. විසිකල්ල දාන්නේ නැද්ද? විසිකල්ල. අනේ වගේ. ඒක තමයි. අනේ වගේ. කාමයන් ගැන කියනකොට ඔන්න ඒ වගේ කියනවා. කාමයේ අසාරයි නේ. ඒ කියන්නේ ඒක වීමයි ඔය කියන අවබෝධය ශුන්‍යතාවයටපත් වීම එකයි ඔය කියන්නේ මම මේ තේරෙන්නේ කියන්නේ. දැක්ක. දැන් එතකොට ඔයගොල්ලෝ කියනවා නෑ නෑ මේ අහන එක මට තේරෙනවා. ඊ හිතකට තේරෙන්නේ. හිතේ තව මම එයා ඉන්නවා. හරිනේ. ඒක හිතකට තේරෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න හදන්නේ හිතෙන්නේ. හිතෙන්නේ. ඔය ඒක නිසා තමයි ඔයගොල්ලන්ට කියවෙන්නේ ඔව් මේ දැන් අහනකොට අපිට තේරෙනවා එළියට ගියාට පස්සේ අවුල් වෙනවා. දැන් ඔයගොල්ලෝ එතකොට අවුල් වෙන්නේ නැතුව තියාගන්නත් හිතනවා මේක. එහෙම නෙවෙයි නේද? ඒක පස්සේදී එහෙම එකුත් නෙමෙයි ගැඹුරුයි මේක ගැඹීර දර්ශනයක් ඈ ගැඹීර දර්ශනයක් ගැඹුරක් නෑ මේකේ කෙලස් වලින් ගැඹුර තියෙන කෙලස් තව ගැඹුර ඔව් ඒක පරිසම්පාදේ ගැඹුර නෑ කෙලස් තියෙන කෙලස් වලින් ගැඹුර තියෙන ඒකේ මම උපමාවක් දුන්නේ වද මාළි උපමාවෙ පිට මේක දැන් ඒ විදියට මොනවද ඒ විදිහට මොනවද ඉතින් මාළේ ආපහු ආපහු මාළ ගිහලා හංග ගන්නවද නෑනේ නෑ ඒක රස්සාවක් කරලා ඉදලා හතුන් නෑ යන්නේ වගේ තමයි ගියේ ඒක රස්සා කරන්නේ නෑ නු හම්බ කරන් ගන්නෑ නෑ මොකුත් කන්න දෙයක් නෑ ඒගොල්ලන්ට ආනේ ඒකදී ඒගොල්ලන් සියල්ල අතහැරනකොට බඩගින්නේ නෑ බඩගින්නේ නෑ ඉදුවාලා මේ අම්මලා තාත්තලා දැනගන්න කලින් බඩගින්නේ ඉදි නෑ කවුද නෑවි කන්න ඕනද ඉදි කරේවි කවුද පොඩි ගානේ සබාව දන්නේ. පස්සේ අම්මා තාත්තා දාගත්තා. ඉතින් එතකොට ඔක්කොම ලැබුණා නේ අපිට. මොකද බේත් බේම් ලෙඩ වුණාට පස්සේ බේත් ගියාද නේ අම්මයි තාත්තා. නේ?